නෙස්ට මෝල්ඩ් හිරු වසන්ත සෙනගෙලිය. මලින් මුළු පරිසරයම ලස්සන වෙලා කැවුම් සුවන කොහාගේ හඬ මේ හැම දෙයකින්ම අපිට දැනෙන්නේ අවුරුද්ද ළඟ ළඟම එනවා කියලා. වයිට් ලෝටස් පරිශ්‍රයේ සිට අද දවසේදී අපිත් සූදානම් ලංකාවේ ජනප්‍රියම කලාකරුවන් 100කට අධික ප්‍රමාණයක් සමගින් ඔබත් එක්ක මේ අවුරුද්ද විචිත්‍රවත් කරන්න. මේ උදාර වූ සංකල්පය ගරු සභාපති ආසියානු මාධ්‍යාලයේ රේණ සිල්වා මැතිතුමගේ සංකල්පයක් අනුවයි නිර්මාණය වෙන්නේ සචි. අනිවාර්යයෙන්ම කියනවනේ කාවින්ගේ අවුරුද්ද කියන වචනේ අපිට ඇහෙනකොට අපි හැමෝගෙම හදවත් වලට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඒක ලොකු පොඩි බාල මහලු කියලා වෙනසක් නැහැ. හැම කෙනෙක්ටම දැනෙන්නේ හදවතට හරිම අපේ කියන
කමක් අපේ කියන හැඟීමක්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අද දවස හරි විශේෂ දවස. මොකද කියනවා නම් පෝෂණයේ ශක්තියෙන් බල ගැන්වෙන ලිස්ට මෝල්ට් අද දවස පුරාවටම අපිත් එක්ක ලිස්ට මෝල් හිරු වසන්ත සැනකෙලියත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒත් එක්කම කලාලෝව දිදුලන, කලාලෝව බබලන, ඔබ ආදරය කරන ආදරණීය තරු ගොඩක් අපි අද දවසේදී අපේ හිරු වසන්ත සැනකෙලියත් එක්ක එක්කාසු කරගන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් ඔවුන් කොහොමද ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්නේ, ඔවුන් කොහොමද ඒ අභියෝගවලින් ජය ගන්න, ඒ හැමදේම ඔබට දැක බලා ගන්න පුළුවන් දිගටම මෙතැන් පටන් හිරු ටීවී සමඟ රැඳල ඉන්න කියලා අපි ආරාධනා කරනවා. නේද කාලේ රැගුම් ගැයුම් වැයුම් වලින් පිරුණු අද දවස විචිත්‍රවත් ආකාරයෙන් සමරන්න අපි ඔබටත් බොහොම ආදරයෙන් ආරාධනා කරනවා. ඔබට කිව්වේ අපිටද? අපිට තමයි, අපිට තමයි, අපිට තමයි. යක් යක් ඔබට කිව්ව නිසා බැලුවේ අපිටද කතා කරේ? නිවසේ ඉන්න කට්ටියට එකතු වෙන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒක තමයි. කොහමද? කොහමද? අලුත් අවුරුද්දක් වේවා. ඔන්න ඉතින් ආරංචිය හැටියට කාමිය අද දවස මහ පුදුම දවසක්. කලාකරුවෝ කලාකරුවෝ ආදරය කරන කලාකරුවෝ 200ක් 200ක් ප්‍රියන්තත් එක්ක ඇවිල්ලා ඉන්නවා. අද 204ක් 204යි. ඒ කොහොමද? අපි 4 දෙකක් එක්ක. එහෙනම් 3.5යි. ආව 3.5. 203.5ක් අද කලාකරුවෝ සම්මත. ඒ කියන්නේ මාව එකකට ගත්තේ නෑ, භාගයකට ගත්තේ. භාගෙ නෑ, දවල් වෙනකොට දාන්න පුළුවන්. එකට ඇවිල්ලා ඔය වගේ දේවල් කරන්න එපා බීර. හොඳේ. එකට නෙවෙයි 7ට ආවේ. හොඳයි අපි ආරාධනා කරමු ප්‍රියන්තයියේ. අනිවාර්යෙන් අත වශයෙන්ම අපේ නෙස්ට මෝල් මේ 100ක් බලගන්වන මේ අලුත් අවුරුද්ද මම හිතන්නේ අපේ කලාකරුවන් කලාකාරියන් විශාල ප්‍රමාණයක් සහභාගී වෙනවා මේ අවස්ථාවට. ශ්‍රී ලාංකීය කලා කෙතේ පිපුණු තරු තාරකා හිරු වියන ඇටට එකතු වෙච්ච අවස්ථාවක් මේක. ඒ නිසා 100ක් බලගන්වන නෙස්ට මෝල් සමග අපි ඉන්න මේ අලුත් අවුරුද්දේ මම හිතන්නේ අලුත් අවුරුද්ද ජය වේ. අලුත් අවුරුද්ද ලබන්න තව හොරා කීපයක් තියෙන්නේ. මේ හොරා කීපය ඇතුළතදී ඔබට බලා ගන්න පුළුවන් වෙයි විශාල අපේ නළු නිලියන් ගායක ගායිකාවන් කලා ශාස්ත්‍රයේ විවිධ නියෝජනයන් එක්ක තරඟ කරන අපේ තරඟකරුවන් තරඟකාරියන් බවට පත් වෙලා ඔබව සතුටට පත් කරන ඒ ගීත නැටුම් ගෑම් ඔක්කොම තියෙනවා. ඒ නිසා හිරු ටීවී සමග රැඳී සිටින්න මෙතන සිට ඔබට රසවත් ලස්සන උද්‍යෝගිමත් අපේ වසන්ත සැනකෙලියක් දැක ගන්න පුළුවන් වෙයි. නෙස්ට මෝල් හිරු වසන්ත සැනකෙලිය අපි සූදානම්. පළමුව ලස්සන ගීතයක් ඔබ වෙනුවෙන් දෙලි කරන මම කැමති ප්‍රසාද් දිනනවා. ප්‍රසාද් ඔබට මේ අවස්ථාව ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සහභාගි සපිරේ සුභම සුබන අවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නෙස්තමෝල් හිරු වසන්ත සැනකෙළිය මේ අලුත් අවුරුද්දේ අසිරියක් දෙක බෝල්ගොඩ වයිට් ලෝටස් පරිශ්‍රයේ සිට ආදරණීය කලාකරුවන් කලාකාරණිය සමගින් අත්වල් බැඳ ගන්න වෙලාවේ අපි සූදානම් වෙනවා. අපේ ආදරණීය පළමු ගායන ශිල්පියා මේ වේදිකාවට කැඳවාගෙන ඉන්න. මොකද පරපුරක ආභාෂයත් එක්ක තමයි අද දවසේ මේ ආදරණීය ගායකයන් දෙදෙනා මේ ඔබේ ආදරයත් එක්ක රහට ගායන සූදානම් වෙන්නේ. අපි ආරාධනා කරමු නෙස්ට මෝල් හිරු වසන්ත සැනකෙළිය ආදරයෙන් සංගීතයෙන් මුසපත් කරන්න මේ ඔබේ ආදරය දිනාගත්තු පරපුරක ආභාෂයත් එක්ක ලංකාවේ සංගීතයේ අලුත් වෙනසක මිහිරියව රැගෙන ආපු ආදරණීය කලාකරුවන් දෙදෙනා මේ ඔබේ ආදරයත් එක්ක ගායන අමල් පෙරරා සමගින් නදී මාල් පෙරේරා හිරු වසන්ත සැනකෙළියත් සමග. I'm not afraid.
White Lotus Parishay Sita, අපි සූදානම් අදවස අපි මේ ආදරණීය ජවය තියෙන කලාකරුවන් එක අපි පළවෙනි තරග වටේට යන්නේ තමයි කොට්ටපොර තරග වටේ. ඒ වගේම මතක් කරන ඕන කාර්මික විශේෂ මාද දවස පුරාවට මේ හැම තරගාවලියක් එක්කම අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්න ආදරණීය අනුග්‍රාහක බවතා ගැන නෙස්ට් මෝල්ට් ගැන මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද බලගන්නට 100%ක් සූදානම් වෙමින් ජයගෙන ඉදිරියට මෙයාම අරමුණු කරගෙන අපි හැම දවසක්ම කැපවීමෙන් වැඩ කරනවා කාමෙන්ද. ඉතින් හැම දවසක්ම කැපවීමෙන් වැඩ කරන්න නම් පෝෂණයෙන් ශක්තියෙන් අපි දවස අනිවාර්යයෙන්ම පටන් ගන්න ඕන. ඉතින් රන්වන් මෝල් කිරිසාරය සහ පෝෂණය පිරි නෙස්ට් මෝල් නිසි සූදානමකින් දවස පටන් ගන්න අපි හැමෝටම උපකාරී වෙනවා. ඉතින් නෙස්ට් මෝල් එක්කයි අද දවසේදී හිරු වසන්ත සැනකෙළිය මේ විදිහට අපි පළවෙනි තරගය ආරම්භ කරන්නේ. පෝෂණයේ ශක්තිය කියලා කිව්වම මං හිතන්නේ ගයන් අයියේ මේ කොටපොර තරගයට විශේෂම ශක්තිය කියන එක අවශ්‍යයි. කොහොමද දවසේදී මේ තරගයට ඔබ ඉදිරිපත් වුණොත් මම හිතන්නේ රැල්ල වෙරළ නාට්‍යයත් එක්ක බැලුවම ආදරේ නාට්‍යයත් එක්ක බැලුවම කවුද අභියෝගයක් වෙන්නේ නාට්‍ය කණ්ඩායම? අභියෝගයක් නම් ඇත්තටම නැහැ. කොට්ටපොරේ ගැන කියනවා නම් ඉතින් මේ ශක්තිය ජවයේ ඕනේනේ. ඒක නිසා ඉතින් මං හිතනවා මෙතන අසංග පෙරේරලා චීලි දිවංකල ඔක්කොම ඉන්නවා. ඉසුරු ලොකු හිටියා රජිත් ඉන්නවා. ඉසුරු ලොකු හිටියා රජිත්ගේ බලයයි ජවයයි චුට්ටක් වැඩි නිසා චුට්ටක් ඇඩ් කරලා තියෙනවා. ඒක නිසා මෙතන අනිත් අයගේ ශක්තිය බලමුනේද? හොඳයි. අද දවසේදී මේ තරඟ විනිශ්චය සඳහා මම හිතන්නේ ලංකාවේ දැනට ප්‍රවීණ අධිනේ කොට්ටපොර තරඟයේ සුවිශේෂී ප්‍රවීණ අධිනේ රොජර් සුනිරත්න මහතා සහ සෙමිනි ඉද්දමල්ගොඩ මහත්මයට අපි ආරාධනා කරනවා මේ ඉන්න කට්ටියව ජජ් කරන්න. මොනවද තරඟයේ නීති රීති? කොට්ටේ අල්ලන්නේ නැතුව අතින්නම් ගහන්න ඉඩක් නෑ මේක. ඒ නිසා කොට්ටෙම්ම ගහලා කොහොම හරි ප්‍රතිවාදියා බිම වට්ටන්න. ඔබට මොකක් හරි කියන්න තියෙනවද? නැහැ, ඉතින් කොහොමත් ඉස්සෙල්ල වැඩන එක අවුට්. හොඳටම කිව්වා. රයිට්, අපි සූදානම් මුලින්ම ආරාධනා කරන්න මේ එන්න අකුරට යන වෙලාවේ බේකරි මුදලාලිට සහ චණ්ඩි කුමාරි හාමිගේ ආදරණීය ස්වාමි පුරුෂයා නේද? අනිවාර්යයෙන්ම උගුරක් බීලා තමයි උඩට යන්න ඕනේ. බේකරි වුණත් අපි සීනි බනිසක් කාලනේ සාමාන්‍ය වැඩේ පටන් ගන්නෙ. වනි රජතුමනි, එහෙනම් වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ. මේ පැත්තේ කඩේට පුළුවන් සහයෝගයක් ලබා දෙන්න අපේ විනිශ්චය මණ්ඩලයේ ඉන්න රොජර් සුනිරත්න මහතා සහ සෙමිනි ඉද්දමල්ගොඩ මහත්මිය. හරි, එහෙනම් අපි ආරාධනා කරනවා නෙස්ට් මෝල් හිරු වසන්ත සැනකෙළියේ පළවෙනි තරඟ වටය කොට්ටපොර තරඟයේ පළවෙනි තරඟකරුවන් දෙදෙනාට අපේ අනිත් කට්ටිය පොඩි සහයෝගයක් ලබා දෙන්න පුළුවන් සහෝදරයෝ ටික. ශක්තිය පෝෂණයෙන් පරිපූර්ණ වූ 100%ක් බලයත් එක්ක නෙස්ට් මෝල්ට් හිරු වසන්ත සැනකෙළියේ පළවෙනි තරඟ වටය ආදරණීය කලාකරුවන්ගේ ලොකු සහයෝගයක් ලැබෙනවා. චණ්ඩි කුමාරි හාමිද අකුරට යන වෙලාවද බලමු. අත පිටිපස්සේ තියෙන්න ඕනේ, කොට්ටේ පමණයි ගහන්න ඕනේ. යම්කිසි තරහක් තිබෙනවා නම් මේ වෙලාවේ තරහ පිරිමහා ගැනීමේ අවස්ථාවත් අපි ඔබ දෙනාට දවසේදී ලබා දෙනවා.
බයයි කිව්ව කෙනා කොහොමද ගහපු විදිය මං හිතන්නේ වන්නි රජුරු නිකන් ගේමටම ගියා වගේ නිකන් නන්දන හෙට්ටිආරච්චි රයි නන්දන අයියේ ඔයා නගින දින අපි වට අවස්ථාව ලබා දෙනවා මං හිතන්නේ ඔබට තිබෙන ලොකු ශක්තියක් ඔබ පෝෂණයෙන් පරිපූර්ණ වූ පුද්ගලෙක් මොකද හිතන්නේ නෙස්ට් මෝල්ට් හිරු වසන්ත සෙනගලියේ මේ වගේ අභියෝගාත්මක තරගයක් බාරගත් එක ගැන නෙස්ට් මෝල්ට් කියන්නේ අවංකව මගේ ජීවිතයේ එක පැත්තක් මම පොඩ්ඩක් පැත්තක පෙන්නන පොඩ්ඩක් හරි එහෙනම් අපි ආරාධනා කරනවා නගින්න මේ පැත්තේ ශිහාන් නගින්න මේ පැත්තේ අපරාධ කියන්න බෑ නන්දන දත්තික ගන්නලු ඇතුළට තුනයි දෙකයි එකයි ඇත්තටම ලංකාවේ එකම නළුවා නම ඇහුවම ගම කියන ගම ඇහුවම නම කියන වලාන කියලා කියන්න බෑනේ එකම ගෑනු ළමයාට පෙමින් බැඳි තුනයි දෙකයි එකයි අත් දෙක පිටිපස්සෙන අතරම හොඳ තරඟකරුවෙක් හිතපු නැති දෙයක් හිතපු නැති විදියට තමයි ਉਹ තරඟ කරේ ඉතින් සුබපැතුම් අපි බලමු මොකද වෙන්නේ කියලා 3 2 1 තරඟේ උණුසුම ආදී හොඳයි නෙස්ට් මෝල් සමග හිරු වසන්ත සනකෙලිය ඉතින් කොට්ටපොර තරඟවලියේ අවසාන උද්වේග කරම තැනට තමයි අපි ඇවිල්ලා දෙන කාවෙන්ග. ඔව් ගිවන් තරස්සාර සමගින් ෆීල් ටීම් මේ තරඟය යන අතරතුර අපි සූදානම් අපේ ප්‍රසාද්ගේ පැත්තරේ මන තවත් ලස්සන අපූරු ගීතයකින් ඔබව පිනවන්න ප්‍රසාද් ඔබටයි මේ අවස්ථාව. ඔව් කාවිය අතරම කොට්ටපොර තරඟය ඉතාමත්ම උණුසුම් මම දැක්ක අපේ ආදරණීය කලාකරුවන් තමන්ගේ ශක්තියත් එක්ක ගනුදෙනු කරන ආකාරය මොකද මේ පරිශ්‍රයත් හරිම උණුසුම් වෙලා තියෙන මේ වෙලාවේ මොකද නෙස්ට් මෝල් හිරු වසන්ත සනකෙලිය මේ ආකාරයෙන් බෝල්ගොඩ වයිට් ලෝටස් පරිශ්‍රයේ සිට ඔබත් එක්ක අපි අත්වල බැඳ ගන්න වෙලාව මේක. ඉතින් දැන් තරඟත් උණුසුම් අපිත් උණුසුම් වෙලා ඉන්නේ අපි සූදානම් මේ උණුසුම් භවයේ වෙනසත් එක්ක තවත් ආදරණීය කලාකරුවෙක්ව ඔබත් සමගින් ගීතවත් වෙන්න අවස්ථාව ලබා දෙන්න. මේ ඔබේ ආදර දිනාගත්තු ආදරණීය කලාකරුවා ඔබට ගන්න ආරාධනා කරනවා නෙස්ට් මෝල් හිරු වසන්ත සනකෙලිය නම් රිවර්බ් රහට මේ තීක්ෂණ අනුරාධ ra
Mr. Mold, Hero Vasanth Senagiliya. නැසමෝල් හිරු වසන්ත සනගලියේ සජී පළවෙනි තරඟ වටේ තිබ්බේ අපේ පිරිමි කට්ටියගෙන අපේ ජයග්‍රහණය කරේ ශිහාන් ශිහාන් මල්ලි තමයි ජයග්‍රහණය කරේ නැසමෝල් හිරු වසන්ත සනගලිය අපි බලමු ශක්තියයි පෝෂණයයි එකට එකතුනාව කාන්තාවන්ගේ ශක්තිය සහ පෝෂණය කොහොමද ආදරණීය ලඳුනේ ලස්සන කෙල්ල ටික මගේ එන්න බලන්න බලමු කොට පොර තරඟයේදී කොහොමද ඔබේ ශක්තිය ඔබේ පෝෂණය කියලා වෛරය පරිමහ ගැනීමේ අවස්ථාව තිබෙනවා ඔබට මෙම තරඟ වටේ තුල. එයයි අපේ එකම ප්‍රාර්ථනාව නෙස්රමෝල් හිරු වසන්ත සෙනගලියේ විනිශ්චය සඳහා අජිත් වීරසිංහ මහතා ඉන්නවා. රොජර් ශ්‍රීරත්න මහතා ඉන්නවා. ඒ වගේම සෙමිනි ඉන්දමකඩ මහත්මිය ඉන්නවා. අපි සුදානම් ආරාධනා කරන්න කවුද මුලින්ම තරඟයේ සඳහා සහභාගී වෙන්නේ? उपकार හොඳයි මේ දාජරත් සමගින් අයෂා මේ තරගය තරඟ වදින අතරතුර අපි සූදානම් නෙස්ටමෝල් හිරු වසන්ත සෙනගලියේ තවත් අපූර්ව ගීතයකට බොරගෙන යන ප්‍රසාද් ඔබට මේ අවස්ථාව. ඔව් කවි සජීය දැන් නෙස්ටමෝල් හිරු වසන්ත සෙනගලියේ කොට්ටාපොර කාන්තා තරගේ මං හිතන්නේ අති උණුසුම මේ දාජරත් මං හිතන්නේ පහර කීපයක් එල්ල කරා බලමු ඒ අභියෝගයත් එක්ක කවුද අද දවසේ ජයග්‍රහණය කරන්නේ මේ පැත්තෙන් කොටාපුර තරගය ක්‍රියාත්මක වෙන වෙලාවේ අපි යනවා තවත් ලස්සන ගීතයකට මේ ආදරණීය කලාකාරිනියන් දෙදෙනා සමගින් මේ පරිශ්‍රය ආදරයෙන් හැද කරන්න මේ ඔබේ ආදරයත් එක්ක ඔබේ සංගීතයේ රිද්මය රහට ගලපන ආදරණීය යුගලය මේ ඔබේ ආදරය දිනාගත්තු ගිලෝ අබේසේකරාවිය ඒ වගේම ගිලෝ වණිකසේකරාවිය ශානිකා වණිකසේකරත් එක්ක සුප්‍රියා අබේසේකර ගායනවා වණ්ඩාරගම හිරුවබ් එක නෙස්ටමෝල් හිරු වසන්ත සෙනගලිය ¡Gracias!
උදයන්ති සමගින් සුදීක්ෂා සූදානම් දෙවැනි තරග වට වෙනින් අපි සූදානම් නැස්න මොල් හිරු වසන්ත සෙනගිලි තවත් උද්වේගකාරී ශක්තිය පෝෂණය කැටිමුණු ස්පෝට් මීට් කෙල්ල දෙන්නෙක්ගේ තරග වටයක් නරඹන්න අපි සූදානම් 3-2-1 අනේ ඉතින් ගෙදර ගහ ගන්නවා වගේ ගහ ගන්න එපා මේක කොට්ටපොර තරගය අනේ නැස්න මොල් සමගින් හිරු වසන්ත සෙනගිලි උද්වේගකාරීම තරග අවස්ථාවකට තමයි අපි දැන් යන්නේ කාවෙංග කාන්තා කොට්ටපර තරගාවලියේ අවසන් අධ්‍යයන 100%ක් ශක්තියෙන්ම බලගැන්වලා පෝෂණයත් එක්ක අවසාන මහා තරගාවලිය නෙස්මෝල්ටිරු වසන්ත සෙනකෙලියේ මේ සූදානම් වෙන්නේ මේදා ජයරත්න සමගින් උදයන්ති කුලතුංග අපි බලමු කවුරුන් ජයග්‍රහණය කරාවිද කියලා සිළු දෙනාගේම සහයෝගය ලැබෙනවා මේ වෙලාවේ මං හිතන්නේ නිවසේ සිට නරඹන ඔබ බලනදි කවුරුන් අද දවසේදී ජයග්‍රහණය කරන්න කියලා හොඳයි එනම් සියල්ල සූදානම් විනිශ්චය මණ්ඩලය සූදානම් අපි සූදානම් තරගය ආරම්භ කරන්න 3-2-1 දෙන්න පස්සේ පෙම්බස් දොඩන්න ගහගන්න ආ ඉතමතු දෙක කාරී තරගයක් ආවින්ග හොඳයි එනම් උදයන්ති වැරෙන් ප්‍රහාරක් එල්ල කරනවා නෑ මේදත් ගහනවා වහිදන්න උදයන්ති අම්මේ හලී හරි ඇති 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 උදයන්ති නැසමෝල් හිරු වසන්ත සනකලිය අපි සූදානම් වන්නේ අපේ පළමු තරග වටේ ජයග්‍රහණය කරපු ජයග්‍රහකයන්ට තැගි ලබා දෙන්න සජි. කොට්ටපොර තරගවලේ දෙවැනි ස්ථානයේ හිමි කරගත්තු තරගකරුවට සහ පළවෙනි ස්ථානයේ හිමි කරගත්තු තරගකරුවට අපි ආරාධනා කරනවා. මුලින්ම අපි ආරාධනා කරනවා රොජර් සෙනවිරත්න මහතාට දෙවැනි ස්ථානය ලබාගත් පිරිමි අංශයේ ජයග්‍රහක ගිවන්ත අර්ථශාස්ත්‍ර නැසමෝල් පිටින් ලබා දෙන වටිනා තැගේ ලබා දෙන ලෙස නැසමෝල් හිරු වසන්ත සෙනගලිය ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන්නේ ෂෙහාන් අපි සෙමිනි ඉදමල්ගොඩ මහත්මයාට ආරාධනා කරනවා ඒ තෑග ප්‍රදානය කිරීම සඳහා අනුශාදමයන් තමයි පිටිපස්සෙන් හිටියේ පුහුණු කරද්දී නැසමෝල් හිරු වසන්ත සෙනගලිය කාන්තාංශයේ දෙවන ස්ථානය ලබාගත් මේදා ජයරත්න වෙනුවෙන් නැසමෝල්ට දී ලැබෙන තෑග ලබා දෙන අජිත් වීරසිංහ මහතා අපි ඔබතුමාට බොහොම ආදරයෙන් ආරාධනා කරනවා පොඩි අපුඩියක් ගහන්නනේ සුබපැතුම් අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ප්‍රථම ස්ථානයේ ජයග්‍රහණය කරපු උදයන්ති කුලසුංග වෙනුවෙන් තෑග ප්‍රදානය සඳහා අපි ආරාධනා කරන ඔබ දෙපළටම රොජර් සෙනවිරත්නටත් සේමිනි ඉදමල්ගොඩටත් ආරාධනා කරනවා ප්‍රථම ස්ථානයේ ජයග්‍රහණය කරපු උදයන්ති කුලසුංග වෙනුවෙන් හොඳයි උදයන්ති එනවා මේ අවුරුද්ද සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලය ප්‍රවීණ රංගශිල්පීන් දෙනාට බොහොම ස්තුතියි දැන් අපි තරංග බැලුවා ගීත රසවින්දා දැන් අපි සූදානම් වන්නේ නෙස්ටමෝල් හිරු වසන්ත සෙනකෙලියේ වයිට් ලෝටස් පරිශයේ සිට ඔබව තවත් අපූර්ව නර්තනාංගයකට ගෙනියන්න බානලඟ වාඩි වියංකෝ දීගනු ගිය පුංචි නෑනු බත්තැවි ප්‍රබානලඟ වාඩි වියංකෝ ප්‍රබානලඟ මං නැතුවට දුම්බර අක්කා අගේට ගාන රබන් අදය තාම හරි මනමාලයි ගහන රබන් අදය තාම හරි මනමාලයි රබාන ළඟ මං නැතුවට දුම්බර අක්කා අගේට ගහන රබන් අදය තාම හරි මනමාලයි ගහන රබන් අදය තාම හරි මනමාලයි නොගිය පුංචි නෑනු කුඹත් ඇවිත් රබාන ළඟ වාඩි වියංකෝ වාඩි වියංකෝ නොගිය පුංචි නෑනු
dodom doku dumbe mal chitti endela tarikita chitti endela tarikita chitti endela kunta dodom doku dumbe mal chitti endela tarikita chitti endela tarikita chitti endela kunta raban pade gahana dumbere akke raban lang mang mokata de dumbere akke raban ukadade dumbar akke dunterapan pade gahana dumbar akke raban lagma ukadade dumbar akke raban lagma ukadade dumbar akke dunterapan pade gahana dumbar akke raban lagma ukadade dumbar akke Nest mold hero vasant senageliya priyantaye avurudu senageliyat ekka api okkoma ekathu vela samoohikawa karanna puluwam vinoda krida walata bohoma kemathi den aarambha karanna danne anne e wage ekak goniye besa divime tarangaya ow api me inne polgoda white lotus මේ පරිශ්‍රයේ සිටයි මේ ගෝණියේ බැස දිවීමේ තරගයේ ආරම්භ කළ ඔබ වෙත ගේන්නේ. ඉතින් මේ ගෝණියේ බැස දුවන්න කලින් අපි දන්නවනේ ගෝණි නැතුව කරේ නගින්න ගොඩක් අය දැසයි. නේද? ඒක තේරුම් ගන්න පුළුවන් අය තමයි මේ තරගයේ වැඩිපුරම පාවිච්චි කරන්නේ අපි. අනිවාර්යයෙන්ම එතකොට අපිට මේ විනිශ්චය කරන්න මේ තරගයේ ඉස්සෙල්ලාම තියෙන්නේ අපේ තරු. ඔව් තමයි මේ තරගයට සහභාගී වෙන්නේ. ඒ කියන්නේ අපේ කොල්ලෝ ටික. කොල්ලෝ. ඔව්. ජෙන්ස් ලගෙන් තමයි අපි ආරම්භ කරන්නේ. විනිශ්චය කරන්න දාලා තියෙන්නේ කාන්තා පක්ෂය. මොකද ඒගොල්ලොන්ට තමයි පිරිමින්ව විනිශ්චය කරන්න හොඳම තේරෙන්නේ. අනිවාර්යයෙන්ම ලකුණු. දැන් අපිත් එක්ක නායනා ඉන්නවා, අනුෂා ඉන්නවා, ගයත්‍රි කියන මේ තුන් දෙනා තමයි විනිශ්චය කරන්නේ. හය දෙනා. තුන් දෙනා. හය දෙනා. කොහමද හයක් වෙන්නේ? එතකොට දැන් මේවලි ගයත්‍රි කියව ගමන් 3 කියව ගමන් එතන 3. 3. ආ. එතකොට ගයත්‍රි එතන 3යි. ගයත්‍රි එතන 3යි, නයනයි, අනුෂා එතන. අර අර. ඒ හය දෙනා මේකතු වෙලා තමයි විනිශ්චය ලබා දෙන්න හදන්නේ. ඔන්න දැන් ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. කොහොම පහසුයි. ඒ පැත්තින් නම් දුවගෙන ආවා. වහින්න පුළුවන් විදියට බැස්සා ගෝණියට. අනිත් පැත්තට අර පැත්තට දුවගෙන යන්න ඕන. අනිවාර්යෙන් කකුල් දෙක ගෝණිය ඇතුලේ තියෙන්න ඕනේ. ඔව්. සමහර අය මගෙන් ඇහුවා ගෝණි බැස දිවිමේ තරඟයට ආවේ ලැජ්ජ නැතුවද කියලා. ඒ වගේ වෙනම කතාවක්. හරි. හොඳයි මේ පැත්තේ ඉතින් අම්මෝ බලන්නකො ඉසුරු එහෙම ඉන්න ආකාරය නිකන් සෝදානම් වෙලා. ඉන්නවා අපේ රජිත හිරාන් ඉන්නවා මේ සියලු දෙනා. හා 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 හා. අපි අයින් වෙනකන් ඉන්න ඕන හොඳද? රයිට් කට් කියලා ඇස්ටි. 1 2 3 go. ඔන්න ඉඩද? ඕ. අර ඒ ඉසුරු කොහෙ කොහෙද? ඉසුරු ගෝණිය දාගෙන ගෙදර ගියාම ඉසුරු කොච්චර කලබල වුණාද කියනවනම් එක කකුලක් දාගන්න බැරි වුණා ඉවර වෙනකම්. දැන් ප්‍රියන්තය දැක්කනේ පිරිමි තරංගයේ ගෝණි පැනීමේ පිරිමි තරංගයේ තිබුණු උද්වේග කර බව දැක්කනේ. අනිවාර්යයෙන්. ඔව්. සමහරවොන්ට ගෝණි එක කකුලයි දාගන්න පුළුවන් අනිත් එක දාගන්න අරහෙ ගිහිල්ලා බැරුව. ගෝණි අරන් යන ගිහිල්ලා මග දාන්න try කළා. මග දාන්න. සමහරු ගෝණි අරන් එහෙම්මම ගියා. ඔව් ගියා. එහෙම කරන්න බෑ. මේක තමයි ප්‍රධාන නීතිය. ඔව්. මේ තරඟයට සහභාගී වෙන අපේ මේ ඇබිලා ඉස්සල හිටියේ තරුණේ. දැන් ඉන්නේ කවුද? තරුණියෝ. 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 මේ තරුණියෝ ටික ආගන්න ඕනේ. ඔව්. මේ ගෝණියට කකුල් දෙකම මේ මෙතනදිම දාගන්න ඕන. ඔව් ඔව්. ගෝණිය ගත්ත ගමන් ගෝණිය අරගෙන ගිහලා මග යන ගමන් ඒක කරන්න බෑ. ඒ කියන්නේ ගෝණියේ බැස දිවීම තියෙන්නේ ගෝණිය පුළුවන් වෙලාවක බැස දිවීම නෙමෙයි. ගෝණියට බැසලා තමයි දුවන්න කොහොමරි අවසාන වෙනකොට අනිවාර්යයෙන්ම ගෝණිය ඇතුලේ ඉන්නම ඕනේ. ඔව් ඔව්. හරියට. අමාරු ගෝණියේ අන්තිමට පණිනවා එළියට. ගෝණින් එළියට පැනලා බෑ. එළියට වයින් බෑ. එතකොට ගෝණිය එළුවා. මග එළලා යනවා. ඒ වෙන්න බෑ. ඒකින්ද අපි කාන්තා තරඟය ආරම්භ කරන්න හදන අපේ බොහොම දක්ෂ රංගන ශිල්පීනියන් ටිකක් ඉන්නවා පොලිමේ සූදානම් වෙලා. ෆිනිෂ් කරන්නේ කලින් ෆිනිෂ් මණ්ඩලෙමයි. අනුෂා ඉන්නවා, නයනා ඉන්නවා, ගයත්‍රි ඉන්නවා. මේ අය ගෝණි බෑස දිමේ තරඟයට සහභාගී වෙලා ඒ නීති රීති හදලා ප්‍රතිපත්ති සම්පාදනය කරලා මේක අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න ලොකු කාර්යභාරයක් කරපු අපේ රටේ දැවැන්ත චරිත තුනක් තමයි මේක විශ්ව කලන. ඒ තුන් දෙනා දීලා රෙකෝඩ් එකක් තියලා තියෙනවා.
world record එක. මොකද ගෝණිය බැසදී ගෝණියට බැහැලා ගිහින්. හොඳයි. එවන අපි පටන් ගමු. රපි පටන් ගමු එන. 100ක් සූදානම් වෙයි. මැස්ටර් මෝල්ඩ් හිරු වසන්ත සෙනගලියේ තරුණියන්ගේ මේ හිරු වියන යට තරු කිරණ පෑයු මේ හිරු වසන්ත සෙනගලියේ පොඩක් ඉන්න කතාවක් තියෙනවා දැන් කරගෙන යන්න. මේ අවස්ථාවේ උනන්දුව වැඩි. තාමත්ම ආඩම්බරෙන් කියන්න ඕනේ සූදාන ඇති ඇති අපි එක දෙක තුන කියවෝ. එකයි අරක කිව්වේ නැහැ නේ. නෙස්ට් මෝල් 100ක් සූදානම් වෙයි. එකයි දෙකයි තුනයි තනතියව තුන කියන්න ඇත්තලි. ඔන්න අයින් වෙන්න ඉඩ දෙන්න ඉඩ දෙන්න ඉඩ දෙන්න ඉඩ දෙන්න. ගෝණියට බැස දිවීම. ගෝණියට බැස දිවීම. ගෝණියට ඔන්න එනවා ඔන්න එනවා. ආවා. Thank you.
සිරු වියන යට තරු කිරණ පෑයූ මේ වසන්ත සැනකෙළිය අද ඉස්සෙල්ලාම අපේ කොල්ලො ටික කවුද ජයග්‍රහණය කළේ කොල්ලෝ අපි තුන්වෙනි ස්ථානයට තියාගෙන දෙන්න සූදානම් වෙන්නේ තුන්වෙනි ස්ථානයේ දිනාගන්නේ ආෂෙන් ආෂෙන් ඕ සන්දේ යවුනේ අපි පර්පල් ත්‍යාගයක් තිබෙනවා මේක ලැබෙන්නේ ඩෙන්ටි මයි ලේඩි සහ එක්ස්ට්‍රා වෙතින් පිදෙන ත්‍යාගයක් නෝනා ගොඩාක් සතුටු වෙයි එයාට අවුරුදු ඩෙන්ටි මයි ලේඩි සහ එක්ස්ට්‍රා වෙතින් පිදෙන ත්‍යාගය දෙවන ස්ථානයේ දිනාගන්නේ නදීර නෝනිස් රයිට් ගෝණි නදීර නදීර නම් ගෝණි වගේ හැමදාමත් අපිට තරගයක් දෙන්න පුළුවන් කොල්ලේ ඒ කළු පාට සරබට යටින් මල් නේද ඔව් අද මල් කලිසම ආ කලිසම කියලා නේද right ප්‍රථම ස්ථානය අපේ මේ තරු පෑයූ මේ වසන්ත සෙනකෙළිය නේද ඩෙන්ටි මයි ලේඩි සහ එක්ස්ට්‍රා වෙතින් පිදෙන මේ ත්‍යාගය ලබන්නේ කවුද ගිවන්ත හරිම ලැජ්ජකාරයා ගිවන්තට විතරයි ඔයගේ තව ත්‍යාගයක් ලැබුණේ රයිට් එවනම් අපේ තරුණියෝ යෝනිය බැසීමේ තරගයට සහභාගී වුණු තරුණියන් අතරින් තරුණියගේ තරගේ හරි උණුසුම නැණි ඇත්ත වශයෙන්ම හරියටම අවසන් කරපු තුන් දෙනා right evanam tungwana sthanaya udayanti tungwana sthanaya udayanti ada dawasa bagi ada vasanawata dawasak wage me avuruddak ape labanna ne ow avurudda labanna onna wenna kila diyedi onna balanna tenti my lady extra wedin right me ne avurudu mese lassana karaganna puluwan devana sthanaya karaganne vinu anno vinu හොඳයි එනම් දැන් කවුද කාන්තා තරගයේ ප්‍රථම ස්ථානය ගෝණිය බැසදීමේ තරගයේ ප්‍රථම ස්ථානය අයේෂා තිබෙනවා අයේෂත් එක මාත් දිව්වා අයේෂත් එක මාත් දිව්වා ඔයා දිව්වනේ දිය වුණා මට අයේෂා යනකොට මට දුකට යන්න ඉතින් ඔයාට දිව වුණා ඒ ගමන් දිය වුණා Next mold Hero Vasant Senageliya තනියට මාගේ
නව දැකලා රංගය මේ මල් පීදී නැමිලා වසන්ත සෙනගලිය තවත් උද්වේගකාරී තරඟයකටයි කවෙන් අපි යොමු වෙන්න හදන්නේ වැඩිපුර පෝෂණය ලබාගෙන වැඩිපුර ශක්තිය දෙන්න ඕන ක්‍රීඩාව කිව්වොත් හරි වැඩිපුර පෝෂණය සමගින් වැඩිපුර ශක්තියත් එක්ක කැටි වූ තරඟවන්නේ මම හිතන්නේ සාමාන්‍යයෙන් අවුරුදු දවසේ ජවය තියෙන තරඟයක් ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත තරඟයක් මම හිතන්නේ මේ පැත්තෙන් ඉන්නවා අසංග පෙරේරාගේ කණ්ඩායම මේ පැත්තෙන් ඉන්නවා චින්තක පීරිස්ගේ කණ්ඩායම මම හිතන්නේ තරඟ විනිශ්චය සඳහා මම හිතන්නේ ශක්තිය පෝෂණය නිවැරදි විනිශ්චය හරියට අපි කියනවා ක්‍රිස්ටල් ක්ලියර් වගේ කියලා අමල් පෙරේරා තමයි දවසේදී තරඟය විනිශ්චය කරන්න එහෙනම් අපි සූදානම් මම කැමති චින්තක පීරිස්ගේ කණ්ඩායමෙන් අහන්න 100ක් ලෑස්තිද චින්තක පීරිස්ගේ කණ්ඩායමකෝ ආ දැන් ප්‍රශ්නයක් වැහුණද 100ක් ලෑස්තිද හරි පොඩින අසංග පෙරේරා ප්‍රමුඛ කණ්ඩායම සියර 100ක් සූදානම්ද 100ක්ම සූදානම් වෙලා ඉන්නේ අපි නෙස්ට මෝල්ට එකක් එනකන් ඉන්නේ දැන් ආ 100ක් සූදානම්ද අපි ජය වේවා අපි සූදානම් අපි ගිය සතියෙන් දැන් සූදානම් වෙලා හිටියා අපල් පෙරේරා මහත්තයා සූදානම්ද මම නම් කොහමද සූදානම් උන්ට සූදානම් වෙන්නේ කීපා හරි එනවා අපි සූදානම් ශක්තිය පෝෂණය කැටි වුණු ජවෙන් පිරි උණුසුම් තරගය නෙස්ට මෝල්ට නැෂනල් මෝල්ටි රු වසන්ත සෙනගලියේ පිරිමි කබඳීමේ තරගය 3 2 1 Come on isuru Anda මොකද හිතන්නේ සජි නෙස්ට මෝල්ට් වල තියෙන පෝෂණයේ උපරිම ශක්තිය යොදවලා මම හිතන්නේ හැම තරග කරුවෙක්ම තරග කරනවා බොහොම උද්වේගකාරී අවස්ථාවක් තමයි තියෙන්නේ චින්තක පීරිස් මොකද කියන්න තියෙන කණ්ඩායම ගැන ඉතාමත් ප්‍රබල කණ්ඩායමක් ඉන්නවා අපි දැන් පළවෙනිවනේ ජයග්‍රහණය කරලා තින්නේ අපිට ඇත්තටම ගේමක් නැහැ ඒගොල්ලන්ට අපේ කොල්ලෝ ටික එල්ල කිරි වගේ ඇද්දා ඊළඟ වටේත් අපි අදිනවා කොල්ලෝ ටික පස්සට යන්නේ කොල්ලෝ මේකේ මේ තරගේ පස්සට ගියොන් තමයි දිනුම් Mr. Mold Hiru Wasanta Senegaliye Pirimi Kabadime Taranga Wate Devana Adiyara Balamu Jayagrahane Karana Avasthawa Labeyida Kila Chintaka Pirisi Kandayama Ek Taranga Wate Jayagrahane Karana Asanga Pereira Binduwai Tunai Degai Ekai hari hari I'm so sorry.
සුවඳ සුවඳ හැමුවෙයි ඉඳුරු නටන කොට සොකරි අටි තිබුණේ වඳුරේ අඳුරු තැනකයි සායම් තුලේ නා කොලේ සිමින්නේ සොකරි අඩි තිබුණේ පඳුරේ අඳුරු තැනකයි මීනින් වගේ ඇස් දිගේ ගලන්නේ ඒ වැල් දිගේ දුක් කඳේ දෙගුන් දෙගුන් ඇහුනේයි මල් මල් සාරිය බඳේ වදින කොට බඹර බඹර චහිත ගැසෙන හරි කොටයට මාල දෙක තුන බාර වෙන කොට ගල්ලා මාළම් සුසර නගේට පෙන්නා සුංගුල් මාස්ටර් මට ගල්ලා ඕන දුක නම් හල්ලා Nest Mold Hero වසන්ත සෙනගෙලිය සනකලේ කබ ඇදීමේ තරඟේ ජයග්‍රාහකිනින්ට තාග ප්‍රදානය කරන්නට මේ සූදානම් වෙන්නේ කාවින්ගේ
ඕ අපි තෑග ප්‍රදානය සඳහා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා නෙස්ට මෝල්ඩ් හිරු වසන්ත සැනකෙළියේ අමල් පෙරේරා මහත්මයාට අමල් අයියේ එන්න මෙතනට. හොඳයි මේ සුදු නම්වන්නේ පිරිමි කබඳීමේ තරගයේ දෙවන ස්ථානයට හිමි තෑග ලබා දෙන්න ඒ අසංක පෙරේරා ප්‍රමුඛ කණ්ඩායමට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අමල් පෙරේරා මහත්මයාටින් තෑගි ලබා ගන්න එන්න ඉදිරියට. මේ තමයි නැසමෝල් හිරු වසන්ත සැනකෙළියේ දෙවන ස්ථානය ලබාගත් කණ්ඩායම. අපි සිල් දෙනා හොඳත් පුළුසන්නාදයක් ලබා දෙමු හැමෝම. අපි හැමෝටම නැසමෝල් වෙතින් වටිනා තෑගක් ලබා දෙනවා. ශක්තිය පෝෂණය පිරුණු නැසමෝල් 100ක් අනිවාර්යම විශේෂ මතක් කරන කවික මේ ලබන්න අවලත් අවුරුද්දේ බලගන්වන 100ක් සූදානම් වෙමින් ජයගෙන ඉදිරියටම යාම අරමුණු කරගෙන අපි හැම දවසක්ම කැපකිරීමෙන් වැඩ කරනවා. ඉතින් හැම දවසක්ම කැපවීමෙන් වැඩ කරන නම් පෝෂණයෙන් ශක්තියෙන් දවස පටන් ගන්න ඕනේ. රොඩ්වන් මෝල් කිරිසාරය සහ පෝෂණ පිරි නෙස්ට මෝල් නිසි සූදානමකින් දවස පටන් ගන්න අපි හැමෝටම උපකාරී වෙනවා. ඉතින් විශේෂ මතක් කරන ඕනේ හිරු වසන්ත සැනකෙළිය අද දවස පුරාවටම අනුග්‍රහක භවතා විදියට නෙස්ට මෝල් අපිත් සමග රැඳිලා සිටිනවා. අමල් පෙරේරා මහතා බොහොම ඉන්න තව එක තැගයක් ලබා දෙන දිනේ තමයි ප්‍රථම ස්ථානය. හොඳයි ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරපු චින්තක පීරිස් ප්‍රමුඛ ආදරණීය යුග පුරුෂයන්ටයි මේ ආරාධනාව. මදනි හොඳ නායකත්වයක්. මදනි ඔබට වැඩි ශ්‍රමයක් පරිශ්‍රය දරන්න ඕනුනේ නැහැ මේ තරඟ වටේදී. මොකද ඔබේ මග පෙන්වීම තමයි මෙතන. මං හිතන්නේ මෙහෙමයි. ඇත්තටම මේ ඉන්න පතාක යෝධයෝ තමයි මේ තරඟේ ජයග්‍රහණය කරේ මා සමග. වැඩි ගෞරවය මගේ කණ්ඩායමට හිමි වෙන්න ඕනේ. ඔන්න අපේ ජවය ශක්තිය ජය වේවා. නැසමෝල් හිරු වසන්ත සැනකෙළියේ අද දවසේදී විනිශ්චය කරන්නේ මදන්නේ මනා පළපුරුද්දක් තියෙන රොජර් සෙනරත්න මහතා. කාන්තාවන් ගැන මොන වගේ බලාපොරොත්තුවද තියෙන්නේ මගෙන මේ තරගයේ? ගැන හරි තරගකාරීත්වය ඒක කියන්න බෑ අදිනකම්. ඒ තරම් ශක්තිමත් කාන්තාව පිරිස් දෙකක් දෙපැත්තට වෙලා ඉන්නවා. හොලා අපි සූදානම්ගෙන තරගය ආරම්භ කරන්න. ලස්සන ගෑනු ළමයි ටික එනං ශක්තියෙන් පෝෂණයෙන් පිරිපුන් එකම දත් මිටි කාගෙන තනකොළ පහුරු ගාගෙන 3 2 1
එකයි. හොලයි රිතු පීනා බෙන්තුනි. ඔගොල්ලෝ අපරාධ තරගෙට ආවේ. රයිට් දෙපැත්ත මාරු වෙන දක්වාල එන්න එන්න. ඕ මේ කවුරු තුරුළු වෙන්න එපා මේ තරග වටේදී. තුනයි දෙකයි එකයි. අදින්න අදින්න අදින්න. අනේ වැදීමේ තරගයට හිමි ත්‍යාග ප්‍රදානය කරන්නටයි කාවින් අපිට සූදානම් වන්නේ. අපි සූදානම් ආරාධනා කරන්න රොජර් සෙන්විරත්න මහතාට එන්න කියලා. මං හිතන්නේ ඔබ තරම් කාන්තාවන් ගැන
දන්න කෙනෙක්. ඒ තරග වටේ ඉන්නේ මොනවාගේ අදහසද තියෙන්නේ? මොනවද ඉතින් කාන්තාව දිනපු කට්ටිය හැමදාම ජිම් ගියපු කට්ටිය. අපි සූදානම් මෙසමෝල් හිරු වසන්ත සනකෙලියේ දෙවන ස්ථානයට හිමි තැග ප්‍රදානයට අපි ආරාධනා කරනවා ඍතු ආකර්ෂා ප්‍රමුඛ කණ්ඩායම. මම දන්නේ බැලුවෝ ජිම් එකේ හැබැයි තරගයේදී දෙවන ස්ථානය එන්න ඍතු භුවනි වත්සලා සියලු දෙනාම දෙවන ස්ථානය අපි මෙසමෝල් අපි ඉස්සරහට ගන්න ඍතු thank you very much. අම්මේ ආදරෙන් ගන්නවා thank you කියලා. සලීනා අම්මේ ආ මෙතමයි නැසමෝල් හිරු වසන්ත සෙනගලේ ජයග්‍රාහි කණ්ඩායම. Thank you.
මහතේ දැන් තියෙන්නේ අපි හැමෝම කරන වැඩේ. අපි ඔක්කොම ශීරපා ඉන්නේ කිරිබී වැඩෙන්නෝ. අපි කිරිබීල වැඩිලා තමයි මේ ඔක්කොම. දැන් මෙහෙම ගත්තත් නිකන් තල් මහ වුණත් කිරිබීල වැඩන සතෙක්. තල් මහ මෙහි බලන්න එපා ඔයා. මේ මට බයයි තල් මහට මම බයයි. මම තල් මහ කිව්ව ගමන් හරි බය හිතෙනවා. ඌ හරි භයානක සතෙක්. ඔව් තල් මහ වුණත් එක කටට මාව ගිඩි. දැන් අයියේ වවුලා වුණත් එල්ලිලා ඉඳගෙන හරි කිරිබීල වැඩේ. යා වවුලා වවුලා කියලා බා මගේ පැත්තට අත දෙති. මම මේ තාම තොරතුරු කියනෝ මේ අත දික් කෙනෙක් ගණන් ගන්න එපා. ඒ මගේ හැටි. නිකන් බලල වගේ එකක් කියන්කෝ. අපි එන කිරිබීමේ තරඟය ආරම්භ කරමු. සූප්පියෙන් කිරිබීම. සූප්පියෙන් කිරිබීමේ තරඟය අපේ ඇත්තටම මේ තරුණියෝ තමයි ඒකට සහභාගී වෙන්නේ. අපි අපේ රංගන ශිල්පිනියන් දැන් දෙමුතු අය දිහා බැලුවම අපිට හිතා ගන්න පුළුවන් කිරිබී වැඩුණා කියන එක සාක්ෂිය. මම හිතන්නේ එළදෙන්නු දුවනු ඇති දෙමුතු දැක්කම අනුරාධපුර කැප්පේ. අපි තරඟකාරිය 10 දෙනාට ආරාධනා කරමු එන්න කියලා. තරඟය පිටියට මේ පැත්තෙන් එනවා ඕලිමේ. අනේ ඉස්ලාම එනවා අපරාධ කියන්නේ බෑ බබාලා වගේ දෙයියනේ බබාලා වගේ නේ. අර මම 6-4 තේරෙන්නේ නැති කූටි. මම අර කලින් කිව්ව කතාව දැන් බලා ගන්න පුළුවන්. විවිධ වර්ගයේ කිරිබෝ. මේ හසිනිගහෙන් බලන්න අර මේ මොන්ඩිසෝරි බබෙක් වගේ දෙයියනේ නේ. නිලන් තියෙනවා නිකන් කිසිද උපේක්ෂා. අනේ මම නම් මේ කිරිබෝතලයක් දැක්කමයි වගේ. ඔව් කිරි හලා ගන්න එපා. කිරි හලා ගන්න බෑ. ඔව් වහලා තියන්න. දැන් මෙහෙමයි. එක්කෙනෙකුට තියෙනවා. තව එක්කෙනෙකුට අවස්ථාව තියෙනවා. අවස්ථාව තියෙනවා. රයිට් අපිට තව එක අවස්ථාවක් තියෙනවා. අපේ තරංකාරී රාම මේ පැත්තෙන් එනවා. මේ පවිත්‍රා එනවා. පවිත්‍රාක් එනවා. හරි. හරි එනවා එනවා පවිත්‍රා එනවා. ගායත්‍රී කිරිබීමේ තරගෙට එන්න කැමති නම් ඔයාලට අවස්ථාව තියෙනවා. මං ආසයි අතන. ආ? දැන් ඔයාට තියෙනවා වැඩක්. ඔයා තමයි සිදුර විදින්න ඕන කාටවත් අසාධාරණයක් නොවෙන්න සිදුර විදින්න දැන් ගිහිල්ලා ටක් ගාලා. ඉක්මට විදගෙන විදගෙන යන්න. සූපිය කප්පෙක් ගලවලා තියාගන්න අරයට විදින්න පුළුවන් වෙන්න. නෑ නෑ කලබල වෙන්න එපා. මම ඉන්න. දැන් මේ තරංගයේදී මතක තියාගන්න සූපුව හපන්න බෑ, සූපුව ගලවන්න බෑ, සූපුවට ඩැමේජ් කරන්න බෑ, බෝතලේ හපන්න බෑ, බෝතලෙත් එක්කම බොන්න බෑ. කඩම ලෑස්ති ලෑස්ති. රයිට්. එකයි දෙකයි තුනයි බොන්න. අපරාධ කියන්නේ බෑ. ගයත්‍රිත් බීගනේ බීගනේ යනවා. ඒ ඉවර කළාට ඉවර කළාට ඉවර කළාට. තාබෝඩයි තාබෝඩයි. හා දෙයියන්න දෙයියන්න දෙයියන්න. හරි දැන් බලමු අනිත් අය බලන්න සූප්ප කොහොමද කියලා. බෝතලේ මිරිකන එකේ තියන වෙන ටෙක්නොලොජියක්. ඒක හැමෝම දන්නේ නැහැ. ඔව් මෙන්න දෙවනියා හෂිනිකා. හෂිනිකා දෙවනි ස්ථානේ ලබා ගන්නවා මට පේන විදියට. ඔව් දැන් ළඟයි. මේ තුන් දෙනෙක් එක ළඟ ඉන්නවා. එක ළඟ ඉන්නවා. එක ළඟ ඉන්නවා. සමහරුගේ සූප්පුව නෑ. නෑ සිරෝමිකා සූප්පුව කිල්ලද කොහෙද? සූප්පුව. ඔයා සූප්පුව කිල්ලද මොකද්ද උනේ සිරෝමිකා? මොකක් කරේ උනානේ සූප්පුව නැත්. අන්තරස්ථාන උනානේ. ආ? තව යන්න තව යන්න. සමහරට සූප්පුව පරීක්ෂා කිරීමේදී යම් කිසි හානි වෙලා තියෙනවා නම් ඒ අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ නිසා තව කෙනෙක් ටක්කාල යන්න. තාපොඩ්ඩයි තාපොඩ්ඩයි දනා තාපොඩ්ඩයි කිරි වැක්කෙන්නවා වැඩි විරිකන්නේ. දැන් විනිශ්චය මණ්ඩලය විසින් අපිට බලලා කියයි කවුද 1-2-3 උනේ කියලා. තුලම තුලම මා රූ
Nestamold, Hiru Vasanth Senakeliya. සුප්පෙන් කිරිබීමේ තරගයේ තුන්වන ස්ථානය හිමි කරගන්නේ දනංජි. දනංජිටයි. දනංජි හිමි කරගන්නෝ. Right. Right. දනංජිට. Then. Dainty my ladies සහ extra within. That's right. Tag ටිකක් අපේ. වෙන දෙවනි ස්ථානය. දෙවනි ස්ථානය හර්ෂනිකා. හර්ෂනිකා කරලියත් right. හොදයි. හැබැයි පේනව නේද? කිරිබීමට බොහොම දක්ෂයි කියලා. නිතරම කනවා බොනවා කියලා නිකන් පේනවනේ ආචිනිකා දැක්කහම. එතකොට පළවෙනි වෙච්චේ කෙනාට එන්න බෑ කියලා පැත්තකට වෙලා ඉඳලා මම කෑ ගාලා අර අඬන්න ඕනේ කියනෝනේ කිරියරෙන්නේ. මම කිව්වට පස්සේ තමයි ගායත්‍රිට කිරියරුනේ. මම ඇඬුවට පස්සේ. හැබැයි එතකොට කවුරු ඇඬුවමද බෝතලේ එරුනේ? ඒ විතර නේ බෝතලේ ගොතා. ගායත්‍රි ඩෑන්ස් ගායත්‍රි ප්‍රථම ස්ථානය. ඉවිගර ගන්නවා ගායත්‍රි. මම නම් හිතුවේ ඇත්තටම ගායත්‍රි ඉදත්වෙන් නේ තරගේ ඉවර කරයි කියලා. මේන පොඩක් ගායත්‍රි පොඩක් ඇත්තටම කියන්නේ සූප්පෙන් උරන වෙලාව යාට දැනෙච්ච හැඟීම ගැන පොඩක් සීනි වැඩි පොඩක් සීනි චුට්ටක් වැඩි ඉවිලයි මා මතකුනේ මතකුනේ එන කවන්නේ හිත හදා ගන්න පුළුවන් කැරකිනා
වැද්දටදී වරුසාවක් වැහැලාද දී පොද මේ කොට අස්සට පෙරීලා වැද්දටදී වරුසාවක් වැහැලාද දී පොද මේ කොට අස්සට පෙරීලාද Next of all, Hiru, Vasanta, Sanakeli, Tawat, Lassan, Gaming, and Tama Piana, and Saji. And you are having a Visheshim Kerala, the Mitchell Kalak, out of the Trida Villa. Did he get him at the hand of Tabagan and Paragani Apideke? Have I Venus, Alut Muhunu, or a king? Mukadame Taragavale. අද අපි දෙනවා දෙහි ගෙඩි නැතුව විටමින් බෝල. මේ විටමින් කියන්නේ මේ නෙස්ටමෝල්ට් එකේ තියෙන විටමින් තමයි මේ බෝලවල තියෙන්නේ. විටමින් B, විටමින් C, විටමින් D සහ යකඩ කැල්සියම් කියන බෝල තමයි මේ භාජනවල තියෙන්නේ. ඉතින් තරගය හරි වෙනස්. අලුත්. මම කැමති ඔයාම කියනවා නම් තරගය ටිකක් වෙනස්. තරගයට සහභාගී වෙන අපේ ආදරණීය කලාකරුවන්ට තරගය ගැන අපි සවිස්තරාත්මක විස්තරයක් ලබා දුන්නා. 3 2 1 පටන් ගන්න. Tap karana, all right. Hari, mundu pala buru datti ina Rukshana ta. Right, enna Hari, Masturi. Oh, Amanda, dikame kalan gano. Shyan sarma pala da gan Shyan. Right. Right, Pavitra cut gain, all right, my nose in the other one. I'm not going to take a cut of the ball. Right, all right, but give another stop to work on them. Right, take a better look at them. Right, take a better look at them. You're not going to pass here. Right, hand that take a gain, take in the hand the hop on the bar. We're not going to take a Right. Avasana. Avasana Taparatiha. Avasana Tapara. Tispa. Vitamin Bola Talandebak. Ema Api Sadar Novadigaramu. අවසාන තප්පර 10 කවින්ග අන්තිම තප්පර 15 10 9 8 7 6 5 4 3 2 1 ඉවරයි ඉස්සෙල්ලා බලන්න ඔය අන්තිමට ආපු කට්ටිය ඕ රුක්ෂාන හරි අපි බලමු විනිශ්චය මණ්ඩලයේ අවසාන විනිශ්චය Next of all, Hiru Vasanta Sanakeliye, Vitamin Bowler, Jayagrahane Karanne Kavurudda Kiyala. Hari Api Ganan Karana Denuwan. Givan Tarasathge Kandayama 13 Hasnikage 20 Thiyenawa Ape Asankhike Kandayama 12. 12 20 14 13. සාමාන්‍යයෙන් විටමින් ඌණතාවයේ වැඩි මිනිස්සු තමයි විටමින් ටිකක් වැඩිපුර අරගෙන ඉන්නේ හොඳයි එක සුගපත්තා කොහේ යන්නේ ප්‍රියාවි පස්සෙම එන්න හිතේ හිත මගේ ඉන්නේ මුලායි දුරුලට එන්න මගේ ඉන්න සිනායි මගේ හිත ගත්ත මනාලි උමම දෙන්න හිතේ ලෝකෙම තියෙන හැමදේ පරදාක පටෝය බූට නගේ ආස හිතෙන්නේ බලන බලන හැම තැනම ඔය මගේ සුදු නෝටි කෙනිච්ච ලස්සන රෝස පටිති බලන බලන හැම තැනම ඔය වාගේ සුදු නෝටි කිරිච්ච ලස්සන රෝස පටිති
දෙස්මෝල් හිරු වසන්ත සැනකෙළියේ විටමින් බෝල හැන්ද මත තබාගෙන ගිහිල්ලා ජයග්‍රහණය කරන්නේ තුන්වෙනි ස්ථානයේ. රයිට් අපේ ගිවන්ත අර්ථසත් රුක්ෂානා දිසානායක එවැගේම නිල්මිණි කොට්ටේකොට එන්න අපි ආරාධනා කරනවා දිනුවන්. එවැගේම අපේ සේමිනියක්වත් එකතුලේ තෑග්ග ලබා දෙන්න. හොඳයි සුබ ප්‍රාර්ථනා කරනවා වැඩි වැඩියෙන් විටමින් ලැබේවා ජීවිතේ. දෙවන ස්ථානයේ අපි දෙන්න අපේ ඩෙස් බෝල් රෙදි වටිනා තෑග්ග ලබා දෙනවා සම්මන්ත්‍රණයදී. හොඳයි එහෙනම් මුළු ලංකාවක්ම මේ වෙලාවේ බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න වෙලාවේ විටමින් ඩී අඩුයි කියලා කිව්වනේ ඖෂධීට. ඔව්ලු. බට් මේ තමයි ප්‍රථම ස්ථානයේ විටමින් බෝල පාස් කිරීමේ අපි අසංකිතයි. ඒ වගේම සේමිනියක්කටයි ආරාධනා කරනවා තැයි කියලා මා දෙන්නා. හොඳයි ඒ විදිහට තවත් ලස්සන අපූරු තරණයක් නිමාවට පත් වෙනවා සජි. හැබැයි අද දවසේදී ඇවිල්ලා ඉන්න සියලුම කලාකරුවන්ට කලාකාරණියන්ට හිතවත් තමතගේ මතෝ බහුරුයි දෙනේ රන්තු පලන්ද හැකු හැකතක් නීතයි ලෝකෙම තියෙන හැමතේ පරදා මතෝය මූණනගේ ආස හිතෙන්නේ මගේ සුදු නෝටි කිලිච්චි ලස්සන රෝස පටිති බලනා බලනා හැම තැනම ඔය මගේ සුදු නෝටි කිලිච්චි ලස්සන රෝස පටිති Mold Hero Vasant Senakeliya Mr. Mold Hero Vasant Senakeliya tawat apuru vichitraangikata thamai api obowa me ragena yan hadanne oba bohosin samaaja maadhye pariharane karana pudgalayek nam man hitanne boho denekge diva aga thiyena wachanayak thamai Vini Production kiyala kiyanne ithin api hituwa ada dawaseedi Mr. Mold Hero Vasant Senakeliya තවත් වර්ණවත් කරන්න විචිත්‍රවත් කරන්න විනී ප්‍රොඩක්ෂන් එකට අවස්ථාවක් ලබා දෙන්න ඕනේ කියලා. එහෙනම් අපි බලමු අද දවසේදී හිරු නෙස්ටමෝඩ් වසන්ත සෙනගෙලියේ විනී ප්‍රොඩක්ෂන් එක මොකද්ද අපේ වයිට් ලෝටස් පරිශේෂිත කරන්න කියලා. මල්ලේ වැඩේ ආරනේ සෙට් කළා නේද? ඔක්කොම හරි නේද? මේ මනේ මේ ප්‍රෝග්‍රෑම් පටන් අඩේ මේ මරු ඈ ආට් එක මරු ඈ ෂා ලස්සන වැඩක් කළා දිනවා මේ කෝ කවුද ප්‍රසන්ඩ? අනේ ප්‍රසන්ඩ කවුද? කාටද කි අතු ගෝරලටද? අයියෝ බං වෙලාවට වැඩක් කියනකොට කරන්න බෑයි බං. කතා කරන්න බෑ. මොකද්ද කරන්නේ? ඔය බලංගු අතු ගෝරල වෙලාවට වැඩක් කරනවා ජීවිතෙන්නේ නෑ බං. ජීවිතෙන්නේ නෑ. අඩේ රාජකරුණා. සෝරි මචං පොඩ්ඩක් පරක්කුණා. මොකද අවුලක් නෑ එන්නේ. කේස් යන්නේ නෑනේ. හැමදා වගේදී අදත් බොරුවක් හදන් ඇවිල්ලා තියෙන්නේ. නෑ මචං පොඩි අවුලක් උනේ. උදේම මේ බලංගු මරංචියක් ඔලුවට වටුණානේ. දැන් මොකද උනේ? කියහංගු ඉතින් අහංගෙද මම. දන්නවනේ අපේ ගෙවල් ගාව ඥානාචි නේද? අලිය පාගල මැරිච්ච ගුණපාලගේ වයිෆා මම දන්නේ නැද්දවා බලහඟු උදේ පාන්දර ඥානාච්චි ඉස්පිරිතාලේ අර යන්න උනානේ බා. ඇයි ඒ මොකද? ඔය සීය නැති වුණත් හරි මචං ආච්චි පට්ට සංකාවෙන් හිටි. ඈ ඒ සංකාවෙන් ඉද්දි තුන් පාරක් යකු මැරෙන්න හැදුවනේ ආච්චි. අද හතරෙනි පාර. ආච්චිට අද හිතිලා මචං හෘදේ වස්තුවේ කෙලිම පිහියෙන් එනගන්න. ඉතින් කියන්නේ මචං ආච්චි දන්නේ නැහැනේ හෘදේ වස්තුව කොහෙද තියෙන්නේ කියලා. ආච්චි කතා කරලා හන්දිය දොස්තරගෙන් අහලා මේ දොස්තර මහත්තයෝ මේ හෘදේ වස්තුව කොහෙද තියෙන්නේ කියලා. ඇති උඹෙන් ඇහුවේ නැතුව මේ ඉතින් මොකද වෙලා තියෙන්නේ ඔකා කියලාද? දොස්තර කියලා ඉතින් මෙහෙමයි මේ හෘදේ වස්තුව තියෙන්නේ මේ වම් පැත්තේ මේ ස්තන ග්‍රන්ථි තියෙන්නේ. මේ ස්තන ග්‍රන්ථියේ පොඩුවට මාපට ඇඟිල්ල මෙන්න මෙහෙම කරලා තිබ්බහම මෙන්න මේ සුලගිල්ල වදින්නේ. මෙන්න මෙතන තමයි ස්තන ග්‍රන්ථියේ මේ සෝරි හෘදේ වස්තුව තියෙන්නේ කියලා දොස්තර කියලා. ඉතින් ආච්චි අනගෙන සෙත්ත පෝච්චි. සෙත්ත පෝච්චි නම් එකක් බං. උදේ අරන් ගියේ ආච්චි මෙහෙම මිම්ම අරගෙන මේ පුඩුවට තියලා බලපුවාම සුලංගිල්ල වැදිලා තියෙන තැනට තමයි පිහියෙන් එනන් තියෙන්නේ. මෙන්න මේ කකුල හරියට පොඩ්ඩෙන්දා ආච්චි හරියට මෙස්මන්ට් එකක් ගත්තනම් කොහොමද මං පීපාර කකුලට වැදුනේ? ඉතින් මං ආච්චි මෙහෙම කරලා ස්තන ග්‍රන්ථියේ පුඩුවට තියලා මෙහෙම ගත්තාම මිම්ම ඇවිත් තියෙන්නේ මෙතෙන්ට. ඉතින් ආච්චි එතෙන් දැනගෙන මෙහුම් දෙකක් දැම්මම එකක් එන්නුනා මට ගෙදර. මේ හරි මේ ඔය බයිලා වැඩක් නෑ බං. මේ වැඩේ පටන් ගමු. මේ මාලි මේ වැඩේ පටන් ගමු. වැඩේ පටන් ගමු. හරි ඉතින් හිරු වසන්ත සනකෙලිය සුදානම් ආරම්භ කරන්නට අපි මෙවර ඕගොල්ලන්ට ගෙනත් තියෙන්නේ හරි අපූරු විනෝදාශාත්මක වගේම රසාස්වාදයෙන් සපිරි
ඉතාමත් මල්ටි ටැලන්ටඩ් මිනිසුන් සොයාන චාරිකාවක ලස්සන වැඩසටහන. මේ වැඩසටහනේ නම තමයි බක්මහ වෛරල් මිනිසා. ඒ කියන්නේ මේ මෙයාලා මේ මෙතන ගේන දක්ෂයෝ මේ කරන ඇක්ට් එක අපි සමාජ මාධ්‍යවල දානවා. සමාජ මාධ්‍යවල දාලා ඒ වැඩිම රීච් වෙන මිනිසර තමයි අපි වසරේ වෛරල් බක්මහ මිනිසාට මේ සම්මානය අපි ලබා දෙන්නේ. ඔව් ඒ වගේ වතු කොරල මම තව දෙයක් එකතු කරන්නම්. අපි ලංකාවේ සතර දෙසින් විවිධ තරුණයෝ විවිධ දක්ෂ තරුණයෝ මේ වේදිකාවට ගෙනල්ලා තියෙනවා. අපි සතර දෙසින් එහෙම ගෙනත් තියෙනවා මේ අගිව විදියට. ඇත්තම අයිදුපත් රාශියකින් අපිට සූගාල තරංගකරුවන් දෙදෙනෙක් වගේ මහත්යලට කියන්න ඒකට නගින්න බෑ අවුරුදු 25 තියේ තරුණ වඳුරෙක්ටවත් ඒකට නැග ගන්න බෑ. ඒ මදිවට තියෙනවා මොකක්ද අර මේ කණාමුට්ටි ගහන්න කියලා තියෙන්නේ. ඔව්. ඒ කණාමුට්ටි ගහන එකේ කණාමුට්ටිය බිඳිනවා නම් අනිවාර්යෙන් ගෙදරින් පොල් කෙක්ක්ක් හරි ඒ වගේ මොක්ක් හරි අර උස අයිටම් එකක් අරන් එන්න ඕනේ. ඒක ඇදලා බිමට දාන්න. එහෙමයි තමයි ඒක වැඩ වෙන්නේ. තෑගි දෙන්නේ නැහැ නේ. තෑගි දෙන්නේ නැති වෙනදා වැඩේ කරලා තියෙන්නේ. ආයෙ තියෙන ඔක්කොම පැත්තේ දාන්න. ආයෙ මම ගියා බඩගිනි ඉඳලා අර බනිස් කෑමේ තරඟ. මං ගිහිල්ලා පැත්තකින් බනිස් ගෙඩිය කකාව මිද්දි කන්න බෑ. උන් එක කන්න බෑ. උන් නිකන් අර සෝමාලියාවෙන් බස්සලා වගේ වසරේ මේ බක්මහ වෛරල් මිනිසා තෝරන්නේ විවිධ දක්ෂතා තියෙන පුද්ගලයෝ තමයි. දැන් ඔබේ දක්ෂතාවය එක එකට බයින එකද? නෑ නෑ. මට පුළුවන් අනුකරණය. හරි. අන්න පොයින්ට් එකට ආවේ දැන්නේ මල්ලි වැල්වට ආරං කියන්නේ. ඔයත් නිකන් මේ ලංකාවේ කන්ටෙන්ට් හදන කට්ටිය වගේ. මේ පොඩෙන් මේ එන්නකෝ. ඔයාලා මොකද්ද? හොඳටම අනුකරණය කරන්න පුළුවන්. මට පුළුවන් දීපු මිනිහෙක් විදියට අනුකරණය කරන්න. ෂා. මරු ඒක කරලා බෙන්නන්න මල්ලි. අපි වැඩි කාලෙ ගන්න නැතුව ටග්ගලයක්. අපිට තව තන කරු. එනම කරන ඕන්න. හරි. ලංකා 190 මල්ලි. හොඳට ගාලා ඉන්නේ හොඳේ. හා හරි. මල්ලි දෙබස් ගනි. දෙබස් කියහ මල්ලි දෙබස් කියහ. මූට දෙබස් කියන්න බෑ. මූට වචනයක්වත් කියා ගන්න බැරි ගන්න මු බීලා ඉන්නේ. පොඩේනේ බලන් ඉන්න. මේ මල්ලි පොඩි ළමයි නෙවෙයි මෙතන මේ 2000 බලන් ඉන්නවද බලහංගෝ මේ මිනිස්සු හිනස්සන්න දෙයක් බැයි නම් මෙතනින් යන්න කාලේ ගන්න නැතුව අපිට වෙන තැනකට මල්ලි වාට වෛරල් යන්න බෑ මල්ලි වාට වෛරල් යන්න බෑ ලංකාවේ වෛරල් යන්න බෑ මල්ලි වාට ඒකට hina ගියේ නැත් නෑ මල්ලි නෑ හරි ඒකට hina ගියෙත් නෑ තියනවා සුපිරි විහිළුව කොයි වගේ කට්ටි හිනස්සන්න සුපිරි විහිළුවක් තියනවා මම ගලවනවා මෙතන සර ඒ මල්ලි මල්ලි ඕ නෑ මම මේ පැත්තෙන් ගලවනවා මගේ සර යන්න කරුණා කරලා මේ මල්ලි ආවා නෑ සරම ගලවනවා මං එහෙට මේ විදිහට හිනස්සලා දෙන්න වැඩේ කරලා මල්ලි යන්න මේක ඇති දැම්බෝ මේවා නෑ නෑ මම ගලවන එක ගලවනවා අයියා මල්ලි වා ඇත්තට වීලුවක් වෙනවා මල්ලි මෙතන යන්න පලංගු අගමාරකෝ පලය මට අරම ගලවන්න ඕනේ මම පැගිරි දෙනී ජයන්ත මල්ලි යන්න ඔයා මේ කවුද මල්ලි ඔයා මේ කම්පිටිෂන් ආවේ නෑ පලය මල්ලි වා තරංකරේද්ද බලන්න මත අපි අටේ කීයද කියලා නෑ නේ නෑ 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 මල්ලි එන්න මල්ලි එන්න මල්ලි එන්න මල්ලි වා තරංකාරයේද සම පට්ට නළුවෙක් සර් ෂා මරු මල්ලි ලංකාවේ ඕනේ දක්ෂ නළුව මල්ලි අනිවාර්යෙන් මල්ලි ප්‍රවෘත්ති කියන්නත් දාන්න එළගිරි වගේ මේ මල්ලි මෙහෙම කරමු ඔව් මේ මල්ලි මොකද්ද මම පට්ට නළුවෙක් සර් මල්ලි මට එකපාරක් කිව්ව හොඳට ඇහුණා මල්ලි කරේ මල්ලි මොකද්ද සර් කියන්නේ සර්ලා දන්නේ නැහැ මම පට්ට නළුවෙක් සර් හරි බං ඔබ නළුවෙක් තමයි දැන් මොකද්ද මොකද්ද දෙල්නාටිය දෙල්ලන්නේ සර් මම පට්ට නළුවෙක් සර් අපේ ගෙදර සම්මාන විතරමයි හරි එන වැට් එක. සමහර අඟවන්න පුළුවන් සම පට්ට නළුවේ. හරි. හරි එහෙනම් මෙහෙම කරමු. අපි මේ අර ශනිකව පොඩි මෙවයක් දෙමු ඩයලොග් එකක් දෙමු කරලා පෙන්නන්න. හරි. මම අවස්ථාවක් හදලා දෙනවා දැන් ඔයාලට මෙතන. සිද්ධියක් දෙනවා ඒ සිද්ධිය. හරි හරි බං මොක කරලා පෙන්නන්නේ නෝනේ. දෙන්න ඉති වෙලා යනෝනේ විනාඩි 10 ඉඳින් ඇක්ට් එක. බං කියන කම්මල්ලි. හරි මල්ලි මෙහෙමයි. ඔයා ඇවිල්ලා ඔයාගේ ගෑනු ළමයාට මේ මොහොතේ මේ ස්ථානයේ හරි ආදරේ ප්‍රකාශ කරනවා. ඔයා දැන් පෙම්වතේ. නෑනේ සර්. මම පට්ට නළුවෙක් නේ සර් මම පෙම්වතෙක් නේ මල්ලි චරිත ඩාවේසයන් බම් මේ ගොංගතා කියන්නේ බා මේ සිද්ධිය තමයි ආදරේ ප්‍රකාශ කරලා පෙන්නන්නකෝ දෙයියනේ අනේ රත්තරන් හරි සර් මං කළා පෙන්නන්න සර් මං කළා පෙන්නන්න ඒත් සර් ඒක හරියට මට ඔළුවට වැටුනේ නේ මොකද්ද මේ පෙම්වතා අපි මොකද එහෙම ටග්ගල මට ටග්ගල එක එක්ස්ට්‍රැක්ට් කරලා දෙන්න පට ගන්න නළුවෙක් වුණාම පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් මේ හරි සර් මේකයි මල්ලි දැන් ඔව් ඔයා ඒ කියන්නේ පිරිමි ළමයේ ගෑන් ළමයට විරුද්ධ ලිංගික ඒ ආසාවක් ඇති වෙලා අපි එක ප්‍රකාශ කරන්න යනවනේ මෙහෙම. ඒ ප්‍රකාශ කරන්න ගිහින්. හරි හරි බං කැලලා ටෝක් කරලා දාගන්නනේ තියෙන ඕක මාදිවත් මට තේරෙනවා ඉතින් ඔය ලොකෝට මේවා කරන්න යන්නේ මම මොඩෙක් නෙමෙයි. ඔබ දන්නවා. එහෙනම් කරන්න ඕකද? සෝරි සර් මම බං කියලාත් මාත් දැක්කා. හරි සර් එහෙනම් මං ගත්තා. එහෙනම් සර් මං ගත්තා. මියුසික්.
හින්දි මියුසික් එකද? අනේ අර මියුසික් එනවා කියලා ඉමජින් කරගන්න කොහොමද? මට එන්නේ නැහැ මේ හරියටම අයිටම් එක. බෙස අඩුපාඩුවක් තියෙනවා සර මට. අයි කාජල් අඩුයිද මල්ලි මෙහෙම කරේ. මොකද්ද? කොහොස පෙම්වතිය? පෙම්වතියක් ඉතින් පොඩ ඉමජින් කරන් කරහංග මල්ලි ඉන්නවා කියලා හිතා. නෑ එහෙම බෑ මට පෙම්වතියක් ඕනේ. දුම් වටයක් දෙන්න මල්ලි මේ ආවුරේ මල්ලි අපි සෙට් එකේ කවුරුනේ මේ කවුරුනේ? සෙට් කරන්න දෙන්න කවුද මල්ලි? කවුද ඉන්නේ? ආ ඇලගිරි ඇලගිරි අන්න එනවා නියම නියම නියම. මෙයා දැන් පෙම්වතියගේ චරිතය තමරංග පාන්නේ. හරිද වා මොකද හරි මේ ඉන්න වාඩි මෙතන පොඩ්ඩක් හිටන් ඉන්න විතරයි දියන්නේ. හරිද? මම මෙතන හිටන් ඉන්නකෝ මල්ලි 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 පටනවල යන්න මේ පොඩ්ඩක් යාට පොඩ්ඩක් කරන්න වා නිකන් පෙම්වතිය වගේ පොඩ්ඩක් ඉන්න බෑ. හරි හරි හරි. ආටිස් රෙඩිද? හරි හරි. හංගත්තා. හරි. ධෝනි මට පුළුවන් කටුස්ස පන්නන්න. මේ බලන්න ධෝනි කටුස්ස පයින්නකොට ඇති. එන්න පන්නා. අම්මා දෙක. මට පුළුවන් ධෝනි ඕන්නම් ධෝනිව කරේ තියාගෙන මේ ලෝකෙ වටේ වට තුනක් යන්න. මේ මොනාද බම්මු? ඒක මල්ලි මොකද්ද ඔය කරන්නේ? නෑ සෙට් නෑ සෙට්. ඕනම දෙයක් නෝ මට පුළුවන් සර් මේ කාන්තාව වෙනුවෙන් මගේ අනාගත භාර්යාව වෙනුවෙන් මෙයා එක්ක බෑස කිසි රියැක්ෂන් නැන්නේ නෑනේ මූනේ. හරි මානේ ඉතින් නගපාන්න ඔයානේ. යාර නගපාන්න කිව්වේ නෑ අපි වා කරන්නකෝ. මෙයා සපෝට් කරන්නේ නෑනේ. කොල්ලා ටෝක් කරනකොට මෙයා දැනගන්න ඕනේ ටෝක් වෙන්න. මේ මොනවද මෙයා කරන්නේ මේ? මේකනේ සර් මෙයාලා මේ මම මෙතනින් මගේ ගෙදර සම්මාන කොටට සම්මානයක් එකතු කරගන්නේ කියලා පට්ට පැලිය පැලියාවක් කියන්නේ. ඉරිසියාවස මෙයාලට බැරුවනේ මේ නිසා පොඩ ආටිස්ට්ලිස ඇයි සර් මට සපෝට් කරන්නේ නැත්තේ? ඔයා යන්නකෝ. ඔයා යන්න. මෙයාට බැරුව නෙමෙයි නේ සර්. අපිට සම්මානයක් එකතු වෙයි කියලා පැලියාවක් තියෙනවා. මට මූ බැරිගම නිසා තමයි මූ එක එකව කියන්නේ. මේ අපි හෙඩ් එකට කතා කරලා මේ වැඩේ නවත්තමු. මල්ලි එන්නකෝ. සර් මම පට්ට ගායකෙක්. දැන් උනේ. ඈ? හරි හරි මේ මේක මේක වැඩිය. ආ මේ මල්ලි ගායක ඉන්න සින්දුවක් කියහම. පට් නෑ. සර් ඔහොම නෙමෙයි කොහොම කිව්වත් මම මෙතන සින් කරන්න යන්නේ නැහැ. දැන් මල්ලි මට කියහම ඔබ ගායකයෙක් නම් ඔබ ඇයි සින්දු කියන්නේ නැත්තේ? මගේ වයිෆ් මේම ඕබට් ඕපන් මයින්ඩඩ් කෙනෙක් නෙමෙයි සර්. ඇයි 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 එහෙම කියන්නේ ඕපන් මයින්ඩඩ් නෑ කියන්නේ? එයා තේරුම් ගන්න නැහැ සර්. දැන් මං සින් කරන්න බැස්සම ඒ වෙන දේවල් වලින් එයා ඒ දේවල් තේරුම් ගන්න නැහැ. එයා ගමේ ගොඩේ ගෑනු නිසා අර. හරි. මේ ඩොඩි දැන් ඔබ දැන් ගෑනිට නෙවෙයි අපිට තේරෙන්නෙත් නැඹ මොකද්ද කියන්නේ කියලා. ඔබට කියන්න හරි සර්. සින් ගන්න. මෙතන දැන් ඔන්න ස්ටේජ් නගිනවා මම සිග. ස්ටේජ් නගිනවා. සින් නැගලා සින් කරන්න ගත්තාම කෙල්ලෝ වටෙන් ගොඩෙන් දුවන් ඇවිල්ලා මට මල් පොකුරු දීලා බදාගෙන තුන් හතර වාර ඉපින්න යනකොට ඒක පවුල තේරුම් ගන්න නැහැ සර්. මල් පොඩි දා. හරි සර් මම සිහා මීරංග නෙමෙයි. හැබැයි සර් මම පට්ට ගායකයෙක්. නෑ සර් මම පට්ට කවියෙක් සර්. මේ රාජකාරණ මේ වරි. ඔව්. මූ බා සරින් සරේට එක එකව කියනවා. දැන් මූ තව ටිකකින් කියයි මේ ඇහිගෙ. මේ මූ තව ටිකකින් කියයි මූ පට්ට මේසන් බාස් කෙනෙක් කියලා මෙතන බිත්ති බඳින්න ගනී බා. මට පිස්සුදෝයි මෙතන බේසත් බාස් කෙනෙක් කියලා මෙතන බිත්ති බඳින්න මට මොලේ එහෙම එහෙම. දෝ කන්ටෙන්ට් ඉස් මී ආටිස්ට්. මල්ලි මේ හරි නේ මල්ලි මේ අවසාන වශයෙන් ඔබ කරපංග මොනව හරි බම් මෙතන ඔබ මේ වෛරල් ලවන්න බම් හරි කවියක් කියන්න හරි කවියක් කියන්නද මම කවියක් කියන්න හරි ඒක අය ලොවෙත් නෑ තේරෙන හොඳ ඉක්මන් කරා කවියක් ගත්තා බෑස වර බෑ එන්නේ නෑ මොකක් හරි අඩුපාඩු මොකද්ද මේ අඩුපාඩුව ගියහන්කෝ අනේ හරි මම පැල් කවිනේ කියන්නේ සර් මෙතන පැලක් අඩුයි සර් මල්ලි මේ දැන් ඔබට ගෑනු ළමෙක් ඕනි කිව්වා ගෑනු ළමෙක් ගෙනාව මෙතන පැලක් ඕනි හරි හරි ඔයි මම දන්නවා ගෑනු ළමෙක් ඕනි කියද්දි ගෑනු ළමෙක් ගෙනාව දෙන්න පුළුවන් පැලක් ඕනි කියද්දි පැලක් ගෙනාව දෙන්න බෑ කියලා මම දන්නවා මම ඕඩේක් නෙමෙයි සර් එන ඉතින් කවිය ගිය හංගු අර මම කියන්න එනම් ගත්තා මූ ලැම්බෝගිනි එහෙම இல்லන්නේ නෑ නේද ඒ මල්ලි ඔය මොකද කියන්නේ බා හොඳයි ඉන්න පැල කවිනේ කියන්නේ පැල තියෙන ගහ උඩ මං ඉන්න මගේ දිගේ නගින්නේ බෑ ඉස්සෙල්ලා කරන්නේ බා හරි ස්කිප් මොන ගල්ලානි ඒ පාරු රඟපානෝ කොහොමද කණුවේ මොක්කුද ඉන්නවා අයින් කරපන් ඒක එවිල සින්දුවන්නේ බං කවියක් කියනවා හරි හරි මම පැලේ වයිබ් එක ගන්න ගමන් ඉන්නේ තාම කවිය කියන්න පටන් ගත්තේ නැහැ පොඩ්ඩක් ඉන්න ඕයි එනම් ගත්තා මොන පැලට නැග්ගා තණ්ඩලේ දෙන්නා දෙපොලේ මොර දෙනවා ළඟදිම YouTube එකේ සින්දුවක් අවුට් වෙනවා
වසන්ත සනගලිය තවත් උද්වේගකාරී තරඟ වටේකට තමයි සජි අපි මේ යනදන්නේ කනමුටි. ඔය කනමුටි ගහලා තියෙනවද? කනමුටි ගහලා තියෙනවා. අවින්ග ගහලා තියෙනවා.
මම ගහදෙන බෑගක්වත් නැදිලා නෑ නේද? අද try කරලා බලමු. අද අනිවාර්යෙන් try කරලා බලමු. ඉතින් අද දවසේදී White Lotus පරිශ්‍රයේ සිට අපේ ආදරණීය කලාකරුවන් මම හිතන්නේ බොහෝමයක් තරඟ වලට සහභාගී වුණා. තවත් මේ තරඟයේ සුවිශේෂී තරඟ වටයක් වේවි. මම හිතන්නේ ගැහණු පිරිමි දෙපාර්ශවෙම ඉන්නවා. මම හිතන්නේ සෑහෙන ඕනකමකින් රයිඩර් අපි පළවෙනි අවස්ථාව ලබා දෙනවා. අසංක පෙරේරාට 3 2 1 කරකවල අතාරින්න දෙයක් නැහැ. කර කැවිලා ඉන්නේ රූපරේ දිලෙනා නිල් සඳ රස්මීදා මහා හිත් මාසේ ආවා පායාලා මේත් නල්ලාලා ඉන්නම් ළඟට වෙලා දුරුලේ දෙනුමන් පේනා ඇයි මගේ හිතේ උපන්නේ සඳ කුමාරි යක්වි කඩා හෙලිදි මාසන සාවි එස් කතා කරවි අත වමට කරලා ගහන්නලු අය උරතලෙන් හාදවි ආලේ පාවේ හොඳයි වැරෙන් පාර ගලගෙන නමුත් මුට්ටිය බිඳුන්නේ නැහැ වැටුනේ ලොකු අය මුට්ටිය කැඩෙන්නෝ අජුලා රාජපක්ෂ සූදානමින් නෙස්ට් මොල්ටි රවසන්ත සෙනගලියේ වයිට් කරගවන්න විනි ප්‍රොඩක්ෂන් එයාට පේන්නේ ලමදේ ලගින්නේ ෂෝක නිවන්නේ සනසුම් සදන්නේ මාසිතති හේයි ලස්සන කෙල්ලේ ඔයා දැක්කයි නබක මමල් වගේ ඔය රූපේ මගේ හිතපතුරට වැදිලා වක්වන්න බෑනේ දැම්මගේ අතේ গিටාරේ නම්ම වයන්න මොන ඕන තාලේ කන්සුගේ බින්නාවට දෙපන්නේ නැ දැම්ම බලමු රොජර් සෙනෙවි රත්න අවස්ථාව ලැබෙවිද කියලා අද දවසේදී මාතරසාවි එස් කතා කරවි දොහිනගේ නන්දි උරතලෙන් හදවි ඕලේ පාපි අයියේ ළඟ වැඩිලු ගැහුවා මන් දන්නේ ඕසීඩී තමයි කියන්නේ මයිදන්නේ හොඳ විස්තර විතරක් ලබා ගන්න පුළුවන් මා මංජුල මොරගා කියන ගානට ගියා කියලා කැලිම්ම තිබ්බ ගානට ගියාලු අපරාදේ රයිට් බලමු ශිරෝමිකා ෆර්නැන්ඩෝ සූදානමින් තුනම එකපාර බඳින්න පොඩ්ඩක් ඔක පාත් කර උනේ පේනවා වගේ කියලා ස්වරූපයක් කියනවා මිනිස් මල්ලේ පාටවත් නෙමෙයි නගා කයිමේ බලමු අද දවසේදී කනා මුට්ටි ඇතුලේ දින විටමින් බෝල ප්‍රමාණය නිල් රතු වලු හරියටම නිල් පාට බෝල විටමින් D කොහම දක්කට ඉස්සරහට ඕනේ මේ විටමින් D Oh
වැරෙන් ප්‍රාරකෙල්ල කරනවා මයිදන්නේ ලංකාවේ ප්‍රථම වතාවට Google Map ආධාරයෙන් කණාමුට්ටි බිඳපු ලස්සමෝල් හිරු වසන්ත සැනකෙළියේ කණාමුට්ටි බිඳීමේ තෑග ප්‍රදානයට තමයි අපි මේ ලෑස්ති වෙන්නේ සජී අනිවාර්යයෙන්ම ස්ථාන තුනටම අපි තෑග ප්‍රදානය කරනවා කවින්ගේ තුන්වෙනි ස්ථානයේ හිමි තෑගයට කාටද අපි ආරාධනා කරන්නේ විනීත් ප්‍රොඩක්ෂන් වලට අපි ආරාධනා කරමු තෑග ප්‍රදානය සඳහා අපි ආරාධනා කර තුන්වෙනි ස්ථානයේ ජයග්‍රහණය කරපු මංජුල මොරගහ මංජුල මොරගහ ඔබට සුබ පැතුම් මම හිතන්නේ අපේ විනීත් ප්‍රොඩක්ෂන් එක අතින් තෑග ලැබෙනවා හොඳයි මේ සුදනම දෙවන ස්ථානය නෙස්ට මෝල්ට් හිරු වසන්ත සැනකෙළියේ ශිරෝමිකා ෆර්නැන්ඩෝ හොඳයි ශිරෝමිකා කරත් මම හිතන්නේ නෙස්ට මෝල්ට් එකෙන් වටිනා තෑග්ගක් ලැබෙනවා අපි සුබ පතනවා ෆොටෝ එකක් ගහගන්න රයිට් විනි ඔමින තව නෙස්ට මෝල්ට් එකක් තියෙනවා ඒකත් අරගෙන යන්න එනයි ඉතින් පෝෂණයේ ශක්තියෙන් ජව ගැන්වෙන මේ නව වසර හැම කෙනෙක්ටම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරගම මේ තමයි නෙස්ට මෝල්ට් හිරු වසන්ත සැනකෙළියේ ප්‍රථම ස්ථානය හෂිනිකා කරලියද්ද නිල් පාට බෝල බිඳලා රතු රතු සමා වෙන්න ඔය රතු පාටද ඔව් නේද හැමතැනම හැමදාම හැම වෙලාවෙම මෝන කරන තරගයක් මේක බලාගත්තම තමයි ගෙදරයි තේරුම් ගන්නේ මේගොල්ලන්ට බෝල් ගන්න පුළුවන් කියලා. අනිවාර්යෙන් අපි ඉන්නේ white lotus මේ පරිසරේ සුදු පාට දෙකකින්. සුදු පාට බෝල් බෑය වගේ සුදු පාට වෙන්න තියෙනවා නම් අපි කවුරුත් ආසයිනේ. එහෙනම් මේ අපේ ඉන්න මේ තරු සියලු දෙනාට බෝල් බෑය ගන්න දීලා තිනවා. හිර්මණයක් දීලා තිනවා නේද? මේ අය බෝල් බෑය ගන්න ඕනේ බෝල් කට්ටේ බෝල් ඉතුරු නොවෙන්න. හරියට හරි. මම ඔක පැහැදිලි කරන්නම් මෙහෙම. ඔව්. මේගොල්ලෝ ඉන්න තැන්වල ඉඳගෙන බෝල් බෑය සම්පූර්ණ ගන්න ඕන. අපි කියන්නේ උලුප්පනවා කියලා. මේ කියන්නේ යකෙක් ගෑවා වගේ දෙන්න බෑ. යකෙක් ගෑවා වගේ වෙන්න බෑ. බෝල් ගන්න ඕන බෝල් කටුවේ ඉතුරු වෙලා තියෙන්න බෑ බෝල්. පොල් ගන්න ඕන සම්පූර්ණ ගන්න ඕන පොල් වල මිල දන්නවනේ අයියා අනිවාර්යෙන් මේ විනිශ්චය මණ්ඩලයේ මතක කරොත් අනුෂා ඉන්නවා තාරුකා වන්නියාරච්චි ඉන්නවා මේ සීලු දෙනා එකතු වෙලා මේ තරගයේ විනිශ්චය කරනවා හරිද මේ තරගයේ විනිශ්චය කිරීම සඳහා ප්‍රවීණ පොල් ගෑමේ විනිශ්චය මණ්ඩලයක් විශේෂයෙන්ම විශේෂඥ පොල් විශේෂඥ බලන්න hina වුණත් එක පොල් බෑ වගේ ලස්සන බලන්න hina මේ විනිශ්චය මණ්ඩලය රයිට් ඒ වනම් අපි ආරම්භ කරමු ප්‍රියන්ත අයියේ නෙස්ට බෝල් එකයි යක් සූදානම්වත් එක්ක එකයි මට කියන්න තියෙන්නේ එකයි මට කියන්න තියෙන්නේ ගාලා ඉවර කරන්න ඕනේ ඕන රයිට් එහෙමනම් මංජුල මොරගා ඇත්තම උපදේශක දෙලා මේ පැත්තේ මම හිතන්නේ පොල් බෑ කලින් වසරේ විශිෂ්ටය විශිෂ්ටය රයිට් එහෙමනම් රයිට් එන පුක්කටා 1 2 3 ස්ටාර්ට් ගෝ ඔකේ ඔව් විනිශ්චය මණ්ඩලය ගිහිල්ලා බලනවා ළඟට ගිහින් බලනවා මේ පැත්තේ පොල් බෑය බය වෙලා තියෙනවා මට පේනවා මේ අවස්ථාව පොල් බෑය බය වෙලා සමහරු ගාන පොල් ඇවිල්ලා කටේ වදින්න ගෙලින්ම මම බලන්නේ මේ කොල්ලෝ මොකද දැන් බලන්න 1 2 3 වෙච්ච අයගේ බෝල් ප්‍රමාණය බලන්න කට්ටේ තියෙන ඒ අනුව 1 2 3 තෝරගන්න විනිච මණ්ඩලයට දෙනවා සමහරු ඔර්ලෝසුත් ගාලා happy
හොඳයි අපි දැන් හැකි ලබා දෙන්නයි හදන්නේ හරි අපි විනිශ්චය මණ්ඩලය අපි මේ පැත්තෙන් ඉන්න විනිශ්චය මණ්ඩලය අපි අඳුනලා දෙමු නේද ආයි මුලේ ඉඳලා අනුරුද්ධිකා ඉන්නවා තාරුකා ඉන්නවා ඒ වගේම අනුෂා ඉන්නවා ඒ තුන් දෙනාව තමයි විනිශ්චය ලබා දුන්නේ බොහෝම සංකීර්ණ විනිශ්චයක් සංකීර්ණ කියන්නේ මේක ඒ කියන්නේ තරඟ වලට සහභාගී වෙලා මෙතෙක් පැවති තරඟ අතරින් ජයග්‍රහණයක් නොලබපු ක්‍රීඩක ක්‍රීඩිකාව තමයි මේකට සහභාගී වුණේ. ඉතින් ඒ අය අතරින් ඒගොල්ලෝ කොයිතරම් මේකට ජව සම්පන්නව සහභාගී වුණාද කියනවා නම් මේක බලා ගන්න පුළුවන් ඉරමණේ බැලුවා. මේ හැ ගෑවිලා නෙමෙයි නිකන් හැවිලා ගියා. මේ ඉරමණේ බැලුවම ගාපු ජව සම්පන්නව සමහරුගේ ඉරමණේ නිකන් මෙහෙම නැවිලා තිබුණා ගාපු ගෑමට. එකක කකුල් හතර මෙහෙම ගිහිල්ලා තිබුණා මම බැලුවා. ඒ දිමුතු චින්තක හිටපු ඉරමණේ. මාත් දැක්ක නිකන් අලියා නිකන් මේ වෙලාව වගේ ගිහිල්ලා හිටියා. ඒක හිරවන තලයේ විතරයි වැඩකට ගන්න පුළුවන් තත්ත්වයේ තියෙන්නේ. තුන්වන ස්ථානය. කවුද අපිට කියන්න පුළුවන්ද? අපි තුන්වන ස්ථානය ලැබලා තියෙන්නේ. තාරුකා හරි අනුරුද්ධිකා හරි අපි අනුශාරි තුන් දෙනාම කතා වෙලා අපි කියන්නේ කවුද තුන්වන ස්ථානය හිමි කරගන්නේ? මුතු මුතු තරංග තමයි තෙවනි ස්ථානය ලබාගෙන තියෙන්නේ. තුන්වන ස්ථානය හිමි කරගන්නවා. DNT වෙතින් ලැබෙන DNT my lady extra වෙතින් ලැබෙන ත්‍යාගයක් මුතු තරංගාට හිමි වෙනවා. මම දන්නවා මේ දවස්වල මුතුට පොඩි එකෙක්වත් එක ගෙදර තියෙන යුද්ධෙත් එක්ක ඒ වගේම තමයි අවුරුද්ද ලබන්න දැන් ඔන්න මෙන්න කියලා තියෙන්නේ. අවුරුදු බේසේ හැඩ ගන්නවන්න පුළුවන් DNT නිෂ්පාදන DNT my lady extra වෙතින් එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා මුතු. Right, okay. Right, then ඔයා හිතන්නේ දෙවෙනි තැනට කවුරු වෙයි? දෙවෙනි තැනට මම ඇත්තටම මං ආසයි කවුරු හරි අපි පිරිමි පාර්ශවෙන් කවුරු හරි එනවා නම් අපේ තරුවක්. 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 තරුවියකට වඩා මොකද කියන්නේ? මේ විනිශ්චය මණ්ඩලයේ කොයි විදිහට තෝරලා තිනොද කියලා. ඔන්න කියනවා නම. නිලංග. 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 Right, නිලංග. Right. නිලංග ඇත්තටම ඇත්තට නේ. නිලංග පිරිමි හැටියට අපි සතුටු වෙන්න ඕන නේද? නැත්තම් නිලංග ඇත්තටම ගොඩක් හොඳයි. ඔව්. ඊළඟ එන ඊළඟට සුබ අලුත් අර්ථය දෙන්ති වෙතින් මයි ලේඩි ඒ වගේම එක්ස්ට්‍රා 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 ත්‍යාගී මයි ලේඩි වෙතින් ත්‍යාගයක් ලැබෙනවා. කසාද බඳින්න කලින් ওই තරඟෙට හිටියානම් විශේෂ සුදුසුකමක් වෙනවා කසාද බඳින්න. ඔව්. එවනම් මේ නෙස්ට් බෝල් අපේ හිරු වසන්ත උදානේ පොල් ගෑමේ තරඟය මිශ්‍ර අංශේ ප්‍රථම ස්ථානය දිනගනු ලබන්නේ නයනා නයනා කුමාරී කුමාරී රයිට් අම්මා ඒ පැද්දිල්ලේ ප්‍රියන්ත අයියත් විසිකුණා කොහොමද නේ රයිට් හොදයි මම හිතන්නේ ඉතම සන්තෝසයි දෙන්ටි වෙදින් ඉතම වටිනා රසවත් තිලිනයක් හිමිනවා මයි ලේඩි ටොෆි ඒ වගේම එක්ස්ට්‍රා ඔරිජිනල් ටොෆිස් එක උදයි සුබ අලුත් අරුද්දක් ගෙවන්න නයන මොකද හිතන්නේ නිකම් වචනයක් කියලා යනවා වගේ සුන්දර මූණත් එක්ක ඇත්තටම අද තරඟ ගොඩක් තිබුණානේ ඉතින් ගොඩක් අය ඉදිරිපත් වුණා මං ඉදිරිපත් වෙච්ච පළවෙනිම තරඟේ ඉතින් මට ජයග්‍රහණය කරන්න හම්බුණා ගොඩක් සතුටියගෙන සුබ අලුත් අරුද්දක් ගෙවුවා යාට 2024 මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද මං හිතන්නේ වාසනාවන්ත අවුරුද්දක් වෙනවා දෙන්ටි වෙදින් වටිනා රසවත් පිළිමයක් හැමෝටම හම්බ වුණා.
හෘදයට පංචි කිරි කවදී නැහෙන දවස ඇවිල්ලා කහට පුතු කකා හම යන කටින් වාරමක් කියන්න දතමෙද පල්ලා දතමෙද පල්ලා සතුටු දවසක් අපි බොහොම සතුටින් ගත කරපු දවසක්. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ඔබට මතක් කරන්නට ඕනේ හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රෙනෝ සිල්වා මහතාගේ අනුග්‍රහයෙන් එතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වෙච්ච අපේ මේ නෙස්ට් මෝල්ට් හිරු වසන්ත සෙනකෙලිය නිමාව තමයි අපි මේ සටහන් කරන්න සූදානම් වෙන්නේ. ඇත්ත වශයෙන්ම කියනවනම් මීර අද මේ වයිට් ලෝටස් පරිසරයට අපේ සිනමා ටෙලිනාට්‍ය තරු 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වුණා. ඒම ගායක ගායිකාවන් රසක්. ඉතින් මෙතන රසයේ උපරිමයේ තිබුණු තැනක් වුණා. අපි හොඳට ක්‍රීඩා කළා, නර්තනයේ යෙදුණා, සින්දු ඇහුවා. අද දවස හරිම සුන්දරයි. අපි ප්‍රාර්ථනා කරනවා ඔබේ සිතට ඒ දැනුණු සතුට මේ වසර පුරාම ඔය විදියටම හිතේ රැඳෙන්න කියලා. අපි එමනම් ප්‍රාර්ථනා කරමු හැම දිනටම අපි සමුගෙන යන්නට සූදානම් වෙන්නේ බෝල්ගොඩ මේ වයිට් ලෝටස් පරිසරයේ සිට ඔබ වෙතගෙන ආ මේ නෙස්ට් මෝල්ට් හිරු වසන්ත සෙනකෙලිය අපි සමුගෙන යන්නට සූදානම් වෙන්නේ. එමනම් මේ ලබන්න ආ වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සකල ලෝකවාසී ලංකාවාසී සැමට සතුට සෞභාග්‍ය සපිරි වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා.